ඇත්තම තත්ත්ව කියනනම් අඩුපඩු මුකුත් ඔන්න මොකක් මෙහම අල්ලල මෙහම අල්ලල පොඩ්ඩක් මෙහම කරකවන ඇති අයි වෙන මුකුත්ම කරන්න ඔන්න. ශානිය අභේසය කරයියේ ඩොක්ට. සාෆී කරපු කතා වැැහුවද ඇහුන සෝසෑන්් අහල බලන්න අහල බලන්න. එකම මං අවුරුදු 37ක් සේවය කරා පොලිසියේ. ඒ කාලයට කුතගුණ සලකන්න රජයේ යෝගට පැවති රජයේ විසින් මාස 10 දවස් 18ක් රජය ගානේ කණ්ඩ බොන්න දීලා මාව පරිස්සම් කරා. ශානි අභේසේකර සහ ශානි අභේසේකර අපරාධ පරීක්ෂණයේ පරිපාලක හිටපු අධ්‍යක්ෂකවරයා සහ වෛද්‍ය සාෆි සහබ්දීන් එක එක විදිහට සාෆි ශ්‍රියාබ්දීන් සාපි එක එක විදිහට සාපි සාපේ විවිධාකාරයෙන් හඳුන්වපු වෛද්‍ය සාෆි කරපු අදහස් දක්වීම ඔබ දැකලා නැත්නම් අතනම බලන්න ඕනේ. අපි මේ වීඩියෝ එකේ අගට ඒ අදහස් දක්වීම දෙක එකතු කරන්න. නමුත් ප්‍රොෆෙසර් සර්ජරි හෙඩ් ඔෆ් ද ඩිපාර්ට්මන්ට් කලඹ මෙඩිකල් ෆැකල්ටි මාව හම්බෙලා එයා පටන් ගත්තේ කතාව ශාෆි සමස්ත සිංහල ජාතිය වෙනුවෙන් ආගේ සමාව ඉල්ලනවා කියලා. මං කිව්වා එහෙම කියන්න එපා සර්. සමස්ත සිංහල ජාතිය කියන එක නෙමෙයි මෙතන කරේ යෝක. සිංහල ජාතිය අපිට අදටත් මට මතකයි ශානි සර් දන්නවා ඇති මාත් එක්ක වැඩ කරපු නිලධාරිනී සීඅඩිකට ගෙන්නගත්ත වෙලා මාව දැකලා මට දණ ගහලා වැඳලා තියෙනවා. අතිශය බරපතල කාරණා කිහිපයක් පළවෙනි වතාවට ඒගොල්ලොන්ගේ කටින් අහන්න ලැබෙනවා. ඇත්තටම 2019 මැයි මාසේ පළවෙනි වතාවට මේ ප්‍රවෘත්තිය දිවයිනේ හේමන්ත රන්දුණු අදටත් හේමන්ත රන්දුණු වැඩ බුළු රටම ගිනි තිබ්බා. අදටත් ඔහු කිසි ප්‍රශ්නයක් නැතුව වැඩ මාධ්‍ය ආචාර ධර්ම කැඩුවා කියලා එහෙම ප්‍රශ්නයක් නැහැ. අපි ඒක වෙන මෙන්නම් ඒ ප්‍රවෘත්තියේ පළවීමෙන් පසු අද ඊට පහුවදා ගැන අද අදවසේ පත්තරේ උදේ අතර ගත්තනම් අත පත්තරේ බලද්දි මෙහෙම අම්මලා මෙච්චර හෙඩිමෙති වුණා අම්මලා 4000ක් කියලා. ඊට පස්සේ ඒගොල්ලෝගේ ගණන් හිලව් නිවුස් එක ඇතුලේ ගත්තම 8000ක් විතර වද කරා කියලා කියන්න බුලා. සාක්ෂි සහිතයි ඈ ඔක්කොම තොරතුරු සහිතව මේ ඉන්නේ ડોක්ටර් ඔක්කොම තෞහිද් ජමාත් ડોක්ටර් සානි අභිෂේකර ප්‍රමුඛ IP නිශාන්ත SP තිසේරා IP ලංගසිංහ සහ සාජන රජපක්ෂ යන CID සම්බන්ධ නිලධාරීන් විසින් තාමත් නිින්දිත ආකාරයෙන් ඉතිහාසයේ පළමු වතාවට CID සම්පූර්ණ බලය දීමක් කරා සාක්ෂි පැවති නඩුවක් සාක්ෂි වසන් කරලා මේ අපරාධකරුවෙක් සම්බන්ධයෙන් පිනිසිරි තත්ත්වයක් උද්ගත වුණා. නිකන් මේ තෞහිද් ජමාත් වෛද්‍ය මෙහෙම මත කරපු කතාව පළවෙනි වතාවට පත්තරේ දැකපු ගමන් පත්තර ගැන කුකුසක් ඇවිල්ලා ඊට පහුවදා පළ කරපු අපේ පත්තරේ අනිද්දා පුවත් අනිද්දා කියන නමෙන් පළවෙන අපේ පුවත්පතේ ඉරිද පත්තරේ පළවෙනි වතාවට මේ සිද්ධිය ඇත්තක් නොවන බව ලියපු මාධ්‍යවේදියා විදියට නැත්තම් ඒ වෙලාවේ පළවෙනි වාර්තාකරණයේ මේ සිද්ධිය ගැන විද්‍යාත්මකව හොයලා බලන්න හදලා ඒක ගැන ප්‍රශ්න කරපු මාධ්‍යවේදියා විදියට සහ ඊට පස්සේ අපේ පත්තරේ රේකා නිලුක්ෂි විසින් දිගින් දිගටම මේ සිදුවීම වාර්තා කරපු නිසා මේ අද ශානි අභේසේකර කියපු කතා ડોක්ටර් සාෆි කියපු කතා රියල් ටයිම් රිපෝට් කරපු මාධ්‍ය කණ්ඩායමේ කෙනෙක් විදිහට අපිට මේ ගැන මේකේ අන්පැක් කරන්න දේවල් ටිකක් තියෙනවා. ඔබට සිහිපත් කරන දේවල් ටිකක් තියෙනවා. ඒ කතාවෙන් දැන් ඔබට ගන්න තියෙන පාඩම් කිහිපයක් ගැන කියන්න තිබෙනවා. ඒ ගැන අපි කතා කරමු. නැකල ශික්ෂණ රෝහලේ සිසේරියන් සැත්කම් සිදු කළ සේකු සියබ්දීන් මොහොමඩ් ෂාෆි නැමැති වෛද්‍යවරයා පසුගිය මැයි 24 වෙනිදා තරංගුට ගැනුනේ සැක සහිත ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනා මතයි. ඒ ගැන කතා කරන කලින් අපි ඔබට සිහිපත් කරනවා ජනමාධ්‍යකරණය වෛද්‍ය සාෆිගේ කතාවේදී වෛද්‍ය සාෆි ගැන පළවෙච්ච වැරදි සාවද්‍ය අදහස් සහ ඒක පිටිපස්සේ දේශපාලනික ගොඩක් කරපු ගොතපු කුමන්ත්‍රණය ප්‍රශ්න කරලා අපි ලිව්වා. අපි ලිව්වා අපි ඒක වාර්තා කළා මුල සිටම මේකේ අවුල් ටික මේ කියන කතා ටික මුල සිටන් ලිව්වා. නමුත් ඒ වාර්තාකරණය සමාජගත කරගන්නේ ඉඳ පුවත්තට කියවන පිරිස සීමිතයි. ඉතින් අපේ ජනමාධ්‍යකරණ ඉහළ මට්ටමක අපි පවත්ව ගන්න ඕනේ. ඒක සමාජගත කරන අද අපිට ලොකු හඬක් තියෙනවා. මේ YouTube channel එක අපිට මේ සිද්ධිය වෙන වෙලාවේ අපි කිව්වා. නමුත් ඒක හරියට අවශ්‍ය තරමට සමාජයේ මේ වුණේ අපි සටහන් YouTube නාලිකාව තුල අපි මේ සිද්ධියේ කතාව කිව්වා. නමුත් ඒක අවශ්‍ය තරමට ගියේ නැහැ. අපිට අවශ්‍ය මේ වාර්තාකරණය හරියට කරන්න ඒ වෙනුවෙන් ඔබට පුළුවන් channel එකට subscribe කරන්න තවම කරලා නැත්නම් ඒ වගේම ඔබට පුළුවන් අපිට donate කරන්න. අපිට target එකක් තියෙනවා. description එකේ විස්තරය තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා යම්කිසි උපකරණ ටිකක් ගන්න සහ අපි ඉදිරියේදී වඩාත් ප්‍රමිතියෙන් යුතුව වාර්තා කරන්න අවශ්‍ය වෙනස්කම් ටිකක් කරන්න. what news web අඩවිය තියෙනවා. අපි මෙවැනි වාර්තා කරන යන සමාජ ප්‍රශ්න ගැන මතුවෙන ජනප්‍රිය news ගැන වෙන angle එකකින් කතා කරනවා ලියනවා ලිපි. එතන ඔබට පුළුවන් what news එකට එකතු වෙන්න. ඒ වගේම අපේ whatsapp group එකේත් link එක දෙනවා. ඔබට පුළුවන් join වෙන්න. අපි මේ whatsapp group එක ටිකක් විධිමත්ව හදාගෙන කට්ටිය community එකක් හදාගන්න බලාපොරොත්තු වෙනවා. ඕනම ප්‍රවෘත්තියක් අපිට ඉක්මනින් හුවමාරු කරා.
චානි අබේසේකර ගැන කියන්න අවශ්‍ය නැහැ. ඔහු සම්පූර්ණ මේ හතරමං හන්දියක ඉන්න රස්තිය අධිකාරියෙක් විදිහට තමයි පහුගිය කාලේ අධිකරණයට කරුණු වාර්තා කරලා තියෙන්නේ. ඔහුට කොයිතරම් දේශපාලන බලපෑමක් තිබුණද, ඔහු රටේ ජාතික ආරක්ෂාව මොනතරම් තර්ජනයකට ලක් කරාද කියන එකට චානි අබේසේකරට චෝදනා එල්ලවලා තියෙනවා. මුලින් තිබුණේ මවුරු මේ 100 ගානක තමයි වාර්තා තිබුණේ, අද ඒක 600 ගානකට දැන් විමර්ශන කටයුතු පටන් අරන් තිනවා. ඇයි ඒක 100 වෙලා දැන් 600 උනේ? අපට පේනවා වෙනස. ඒ කියන්නේ චානි අබේසේකරයට තමයි මේක මෙහෙුනේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ අම්මලට නෙවෙයි මුළු මහා ජාතිය වඳ කිරීමේ මේ මහා අනතුරෙන් තමයි අපි ගැලවෙන්න උත්සාහ කරන්නේ. මේ අන්තවාදයට අපි සංවිධානාත්මක මුහුණ දෙන්න ඕන. මේ අහුතු මුස්ලිම් ජනතාවට විරුද්ධව අරගලයක් නෙවෙයි, යම්කිසි මූලධර්මවාදී විස කැවුණු ඒ විසකුරු සර්පයන්ගෙන් ජාතිය ගලවා ගැනීමේ ව්‍යාපාරයක් කියලාත් මම කියන්නට ඕන. කතාවට යමු. එතකොට මෙතනදී ඇත්තටම අපිට මේකෙදි ප්‍රධානම කෙටියෙන් අපි අන්පැක් කරගන්න ඕනි දේ තමයි මේ ප්‍රවෘත්තිය පළවෙච්ච ගමන් අම්මල 4000ක් මත කරපු තව්හිද් ජමාත් එකේ. තව්හිද් ජමාත් කියන්නේ කවුද? පාස්කෘත රස්ත්‍ර ප්‍රහාරය ඇති කරපු කණ්ඩායමත් ජාතික තව්හිද් ජමාත් කියලා කණ්ඩායමක්. ඊට අමතරව තව ඒකට අනුබද්ධ වෙච්ච තව තව්හිද් ජමාත් කියන නමෙන් යුතු සංවිධාන කිහිපයක් තිබුණා. ඒකේ මතවාදය, ඒකේ ක්‍රියාකාරීත්වය, ඒ නමෙන් ක්‍රියාත්මක වූ සංවිධානවල ක්‍රියාකාරීත්වය ගැන සමාජයේ බරපතල බියක් තිබුණා. එතකොට ඊළඟට සමාජයේ දූෂමාන වශයෙන් තිබුණු එකක් තමයි මේ ඩොක්ටර්ස්ලා ඇතරම ආහාර වලින් පවා මේ ජනවර්ගික වඳ කිරීම. ජනවර්ගය අපේ සංස්කෘතිය අපේ ජනවර්ගයේම වඳ කිරීමේ පුළුල් ව්‍යාපෘතියක් තියෙන බව. මේ ප්‍රස්ත ප්‍රහාරයත් එක්ක ඒ බිය තව ටිකක් වැඩි කරේ මේ සිදුවීම. මේ වෙනකොට මවවරුන් 635ක් මද ස්වභාවයට පත් වෙලා තියෙනවා. ඒක ඉතා බරපතල තත්වයක්. ඇත්තටම සහරානි බෝම්බේ පිපිරෙනකොට බෝම්බ සද්දෙට මිනිස්සු තේරුම් ගත්තා ඒක බරපතලකම. නමුත් අපේ ජනතාවට මේක බරපතලකම තේරුම් ගන්න තව කාලයක් යයි. 635ක් වඳ වෙනවා කියන්නේ પરම්පරා ගානක් මේත් එක වඳ වෙලා තියෙනවා. ඒ වගේම ඒ සිදුවීම් පෙළ විශේෂම මේ වෛද්‍යවරයා කතාව මේ සියල්ලත් එක්ක හැදිච්ච රැල්ල 2019 ජනතාවගේ ජනාධිපතිවරණයේදී ජනතාව ඡන්දය දෙන්න පාවිච්චි කරපු දේශපාලන මතයක්. ශස්ත ප්‍රහාරය එල්ලවීම බෝම්බයක් පිපිරීම තමයි ඇත්තටම පළවෙනි භයානක සිදුවීම උනේ. හැබැයි ශස්ත ප්‍රහාරය තුළ මිනිස්සුේ බෝම්බෙන් මැරුණ මේක අර ජනවාර්ගික වශයෙන් මිනිසුන්ව මේව කරනවා කියන එක වද කරමින් එහෙම නැත්නම් ජනවාර්ගික සංවිතිය වෙනස් කරමින් මේ රට නිකන් අනන්‍යතාවම විනාශ කරනවා කියන හැඟීම හදපු සිද්ධිය තමයි මේ වෛද්‍ය සාෆිගේ සිදුවීම. ශස්ත ප්‍රහාරය පිටිපස්සේ කතාව අපි වෙනම ඕනතරම් කතා කරලා තියෙනවා. වෛද්‍ය සාෆිගේ කතාවත් අපි වෙනම කතා කරලා තියෙන නිසා අපි ගොඩාක් විස්තර වලට යන්නේ. නමුත් අපි සිහිපත් කරනවා මේකදී පළවෙනි වතාවට ශානි අබේසේකර කියපු නිසා මේ අතර මේ ප්‍රශ්නේ එන අපි ඔහුත් එක්ක කියන මේ ප්‍රශ්නේ ආපු ගමන් අපි බලන්න ඕනේ. එහෙම අපි අතරම පළවෙනි දවසේ 24 වෙනිදා හරි ඒ අහවල් දවසේ පත්තරේ හේමන්ත රන්දුණු ලියපු ප්‍රවෘත්ති බැලුවම පළවෙනිට බැලුවේ සාමාන්‍ය වෛද්‍යවරයෙක් ඒ තරම් සැත්කම් ප්‍රමාණයක් කරනවද? ඒ වෙලාවේ ආව දවසකට එතකොට මේ බෙදලා බලනවා අවුරුදු කීයක් මේ ડોක්ටර් වැඩ කරාද ඒ තරම් කරන්න බැරි. ඊපස්සේ අපි මේ පිළිබඳ විශේෂඥ වෛද්‍යරයෙක්ව එක කරන්න පුළුවන්. ඒ වෙලාවේ අපි දයනත් රණතුංග කියන වෛද්‍යවරයාගෙනුත් ඇහුවා ලිංගිකත්වයේ පිළිබඳ විශේෂඥ ඒ කටයුතු කරන එතන ප්‍රසව ආහාර විද වෛද්‍යවරුන් විශේෂඥවරුන් එහලා ඒක වෙන්න පුළුවන්ද? එතකොට මෙහෙම වද කිරීම අතෙන් වද කරන්න පුළුවන්ද? එහෙම වේගෙන් වද කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් ළමේ කම් වෙනස්සේ ඒක කරගන්න පොලේ පොයිනාලයක් මේව කරන්න වෙලාවක් හරි හැකියාවක් හරි තියනවාද? තුන්වෙනි එක තිස්ස ජන්නාගෙන කෝ අතෙන් නවන්න පුළුවන් කියලා. ඊළඟ කාරණය මෙවැනි පරීක්ෂණයක් සිද්ධ වෙලා තියෙනවද? මෙවැනි කරුණු එළිදරව් වෙලා තියෙනවද? අත්තරංගුට ගන්න සූදානමක් තියෙනවා. ඔය කාරණා ටික ඒ වෙලාවේ පොලිසියේ පැත්තෙන් ඒව ප්‍රශ්න කරලා තමයි අපි පළවෙනි වතාවට මේක ගැන ප්‍රවෘත්තියක් ලිව්වේ. ඒ වෙලාවෙම අපිට මෙතන මේ කතාව ඊටාම වගකින් විරහිත බිහිසුණු ප්‍රවෘත්තියක් මුළු සමාජයේ ගිනි අවුලවන ඇත්තරම හිතාමතා සමාජ ගිනි අවුලවන්න ලියපු ප්‍රවෘත්තියක් බව අපි දැනගත්තා. එතකොට ඒ 2019. එතකොට එදාම අද දක්වා හේමන්ත රන්දුණු දැන් අවුරුදු ඒකෙන් පස්සේ ඒ වගේ වගකීම් විරහිත වැඩක් කරාම මාධ්‍යවේදීන්ට රස්සාව කරන්න පුළුවන්. අද වෙනකන් ඔහු වැඩ කරනවා. ඊළඟට මේ සිද්ධිය පහුවදා CID එකට බාර වෙන්නේ වැදගත්ම ශානිකේ පොයින්ට් එක තමයි මේක. CID එකට බාර වෙන්නේ මේ ප්‍රවෘත්තියේ තියෙන මොකක්ද කියන එක ගැනයි හොයන්න බාර වෙන්නේ. මාධ්‍ය විද්‍යාවෙන් අහෝ මාධ්‍ය විද්‍යාව කියලා තිබුණා කිස්තිර ජයලත් කියන පොලිස් ලොක්ක තමයි තමන්ට තොරතුරු දුන්නේ කියලා. එතකොට පොලිසියේ එතකොට DIG. එතකොට ඒක ඇහුවම ඒක ඔහු අරගෙන තව කතාවක් කියලා තිබුණා. එතකොට ඒක විමර්ශනය කරද්දී ශානි අභිෂේකර කියන්නේ ඒ අස්ස තමයි සාෆිව වෙනම අත්තරම් කරගෙන මේක සැලසුම් සහ කරපු දේශපාලන නාඩගමක්. හිතන්න ඔය ඒ වෙලාවේ එක පැත්තක UNP එක අනිත් පැත්තේ මෛත්‍රීපාල සිරිසේන. ඒගොල්ලෝ සිටියදී මේ නාඩගම ඩිසයින් කරනවා.
ප්‍රතිවිරුද්ධ විරුද්ධව හිටපු දේශපාලන පක්ෂයට බලයට එන දේශපාලන ගමනක ක්‍රියාවලියක් විදියට. ඊට පස්සේ අපිට මතකයි මේ මේ රතනහාමුදුරුවෝ සම්පූර්ණයෙන්ම මේක අතර ගන්න. එක වෙලාවක රතනහාමුදුරු කෙනෙක් විමර්ශන වලට තමන්ට මේ මේ සාෆිව මුණ ගැහෙන්න දෙන්න CID ක බාරයට ගන්නවා සාෆිව ඊට පස්සේ. මොකද අර ශානි කියන මෙතන අපි පරීක්ෂණ කරේ මේ ප්‍රවෘත්ති කොහොමද බලුණේ කියලා. නමුත් එතකොට කිව්වා සාෆිව ඇරෙස් කරේ නැත්තේ කියලා ඇහුවා. එතකොට ඕගොල්ලෝගේ කිව්වා මේ CID අධ්‍යක්ෂකවරයා විදිහට ශානි කිව්වා නෑ ඔයගොල්ලන්ගේ නියෝගය අපිට තියෙන මේ ප්‍රවෘත්ති ගැන හොයලා බලන්න කියලා. අපි ප්‍රවෘත්ති ගැන හොයලා බලන්නේ ශානිව ඇරෙස් කරන්න ඕන නම් ඔයාගේ නියෝගය වෙනස් කරලා. නියෝගය වෙනස් කරලා ඉවර තමයි ශානිව සාෆිව ඇරෙස් කරවන්නේ. ඒ වෙලාවේ මේ කතාවේදී නොකියුව කතාවක් තියෙනවා. ශානි අභිෂේකට අපිත් එක්ක කතා කරන වෙලාවක කලින් වෙලාවක කියලා තියෙනවා. ඔහු කිව්වා කියලා සාෆිට, ડોක්ටර් සාෆිට, ඔයා කියන්නේ ඔහු මේ විමර්ශනයට ප්‍රවේශ වුණේ මේ සාෆි මේ වරද කරලා තියෙනවායි කියන පූර්වණි, කියන්නේ එහෙම කරලා තියෙනවා වෙන්න පුළුවන් කියන එක මත. නැතු මේ මෙයා කරේ නෑ, මං කොහොම හරි කරේ නෑ කියලා ඔප්පු කරනවා කියලා එක මත නෙමෙයි. මේ කරලා ඇති කියලා තමයි විමර්ශනයට ප්‍රවේශ වුණේ විමර්ශකෙක් විදිහට කියලා. දෙවෙනි එක ડોක්ටර් සාෆිට කිව්වායි කියලා, ඔයා මේ ડોක්ටර් සාෆිත් ඒක කියලා තියෙනවා එහෙම වුණා කියලා. ඔබ ඔයා මේ වරද කරලා තියෙනවා නම් ඔබට දඩුවම් විඳින්න ලෑස්ති වෙන්න කියලා. ඔබට ගැලවෙන්න දෙන්නේ නැහැ කියන එක කිව්වා කියලා. මොකද ශානි අභිෂේකර කියන්නේ මේ රටේ සිංහල කතා කරන කෙනෙක්. මේක ජනවාර්ගික ප්‍රශ්න, සිංහල අම්මලා වඳ කරා කියලා ආවේ. ඉතින් එහෙම හිතාමතා ජනවාර්ගික මේක වෙන, කියන්නේ ඒ කියන උපකල්පනය ඇත්ත නම් මිනිස්සු දඩුවම් විඳින්න ඕන. ඒක ඇත්ත නම් එහෙම ජනවාර්ගික වශයෙන් එහෙම දේවල් වෙනවා නම් ඒක බරපතල අනවශ්‍ය ජනවාර්ගික ගැටුමක් ඇති වෙන භයානක දෙයක්. ඒකට දඬුවම් විඳින්න ඕන. නමුත් අපි හැමෝටම මේ කියන අපි හැමෝටම පස්සේ ඒකේ තොරතුරු නමුත් ඊළඟට බලන්න ඕනේ ඒක විද්‍යාත්මකව. ඒ අනුව මේක අම්මලා මේකේ මේ සත්කම් මෙතන සත්කම් කරපු අම්මලාව ගෙනල්ලා ප්‍රශ්න කරනවා කියන ප්‍රකාශ ලියාගන්න. එතකොට අම්මලා පොලිමේ එන්න ගත්තම මාධ්‍ය වලින් වාර්තා කළේ මේ අම්මලා වඳ වෙච්ච අම්මලා කියලා. ඇත්තටම වුන් මේකෙන් පස්සේ ළමයි හම්බ වුණ නැති අම්මලා. ඒ අම්මලා අතරින් 100 ගානක් තෝරනවා. ඒ අම්මලාට තමයි SHG කියන පරීක්ෂණය කරන්න සුදනම. එතකොට තමයි සරත් වීරබණ්ඩාර කියන දන්ත ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයා ඇවිල්ලා මේකට මැදට පැනලා මේව කරන්නේ. මේ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයේ සහකාර පොලිස් අධිකාරී තිසේර සමග පෙනී හිටියා. පෙනී ඉඳලා කරුණ දැක්ුවා. දැන් මේ ඔබතුමන්ලාට මේ ඒ නිලධාරිනුට ඇතිවරණ මේ හිරිහැර උසාවියට දැනුම් දුන්නේ නැද්ද? උසාවියට දැනුම් දෙන්න කටයුතු කරලා තියෙන්නේ මේ අපි එදා මේ කියන්නේ 27 වෙනිදා ගිය මාසේ 27 වෙනිදා උසාවියේදී වෙච්ච සැලකිරීම් ඔක්කොම අපි ඉල්ලුවා. අපිට පැමිණිල්ල වෙනුවෙන් අයිතියක් තියෙනවා ඒ එදා ප්‍රොසීඩින්ග්ස් කාර්යසටහන් ඉල්ලන්න. ඉතින් කාර්යසටහන් අපි ඉල්ලුවා. ඊට පස්සේ කාර්යසටහන් අධ්‍යයනයේදී ඒ දැන් සාමාන්‍යයෙන් අධිකරණ කටයුත්තකදී පාර්ශ්ව තුනක් ඉන්නවා. පැමිණිල්ල, විත්තිය, අගතියටපත් පාර්ශ්වය. ඊට අමතර පාර්ශ්වයන් නම් මම දන්න හැටියට නැහැ. ඉතින් ඒ 27 වෙනිදා ඒ පාර්ශ්ව තුනටම අයිති නොවන කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂකවරයා කරුණු දක්වලා තිබුණා. ඉතින් ඒ කරුණු දැක්වීම අර අපි ඉල්ලපු ප්‍රොසීඩින්ග්ස් වල තිබුණේ නැහැ. ඊට පස්සේ අපි රෙජිස්ට්‍රාර්ගෙන් ඒක අහපුවාම රෙජිස්ට්‍රාර් අපේ නිලධාරියා ඉස්සරහම ඒ ස්ටෙනෝ ගෙන්නලා අහලා තිබුණා ඇයි මේ මේ මේවා නැහැ කියලා. ඒ බාර කියලා තිබුණා සර් ඒවා අයි කරන්න කිව්වා කියලා. ඒ කියන්නේ මහේස්ත්‍රාත්තුමා ඒ ඒ එයාගේ සැලකිරීම අයි කරන්න කියලා. ඉතින් ඊට පස්සේ මේ අපි ඒක බී වාර්තාවේ සඳහන් කරා ඔබතුමා විසින් මේ සැලකිරීම අයින් කරන්න කිව්වා කියලා. ඉතින් ඊට පස්සේ ගියපු නිලධාරියටත් ප්‍රශ්න ඇති වුණා උසාවියේදී. මහේස්ත්‍රාත්තුමා ඒකට මේ නිලධාරියට මේ දොස් කියලා තිබුණා. ඊට අමතරව වෙනත් නීතිඥ මහතුරුත් දොස් කියලා තිබුණා. ඒ වගේ මේ මහේස්ත්‍රාත්තුමා මේ තමුන්ලා මේ දාලා තියෙන වාර්තාවේ මේවා තියෙනවා කියලා මම දන්නේ නැහැ. පස්සේ තමයි ඒක ස්ටෙනෝට ලියා ගන්න බැරි වෙලා තමයි ඒක වාර්තාවට ඇතුල් කරලා තියෙන්නේ. මම කපපුවා නෙවෙයි. එයා විමන විමර්ශනයක් කරලා තිබුණා. ඒ රෙජිස්ට්‍රාගෙන් දිවුරුම් ප්‍රකාශයක් අරගෙන තිබුණා. ඒ ස්ටෙනෝගෙන් දිවුරුම් ප්‍රකාශයක් කරන් තිබුණා. ඒවත් එකතු කරලා දැම්මට මගේ නිලධාරියට විරුද්ධව පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තියෙනවා. මහේස්ත්‍රාත්තුමා විමර්ශනයක් කරන්න කියලා. ඉතින් මට ඒක කරන්න බෑ. ඒක මේ මොකද මගේ නිලධාරියට විරුද්ධව ඒක කරලා කවුරු පිළිගන්නෙත් නැහැ. ඉතින් ඒක ගරු නීතිපතිතුමාට යොමු කරා ගන්න ඕන පියවර මොකද්ද කියලා මේ එතුමගෙන් උපදෙසක් ගන්න ඒ පැමිණිල්ල සම්බන්ධයෙන්. දැන් එතනදී ඔබතුමාලා කියනකොට
මේ පැලෝපියනාලවල පේටන්ස් එක නැත්නම් ඒක අවහිර වෙලාද කියලා බලන්න ලංකාවේ සාමාන්‍ය කරන පරීක්ෂණය මේ HSG එකනේ, හිස්ටරෝ සෙල්ෆින්ග්‍රාෆි නැත්නම් ඩයි ටෙස්ට් එක. ඒක තමයි සාමාන්‍ය කරන පරීක්ෂණය. CID එක පැත්තෙන් ඉල්ලා හිටිනකොට මේ පරීක්ෂණයට අදාළ මවුරුන් යොමු කරන්න කියලා. ඔය රෝහලේ අධ්‍යක්ෂවරයා ඒ වෙලාවේ නේද කියන්නේ ඒ එහෙම පරීක්ෂණයට භාජනය කළොත් එහෙම සංකූලතා ඇති වෙන්න පුළුවන් සමහර විට ඒ මවුරු මිය යන්නත් පුළුවන් කියලා. ඔව් ඒක තමයි උනේ. අපි අර මුලින් අධිකරණ නියෝග මත පත් කරපු මේ වෛද්‍ය මණ්ඩලයක සාකච්ඡා කරා මේ කොහොමද මේක දැන් මේ පැලෝපියනාලේ මේ පැමිණිලා තිබුණේ මේ ක්ලෑම්ප් එකක් දාලා එහෙම නැත්නම් අතින් මිරිකලා මොනවා හරි ඩැමේජ් එකක් කරනවා කියලා. ඒක සොයන්න කොහොමද කියලා ඇහුවා. මේ වෛද්‍ය මණ්ඩලය කිව්වා මේකට ඩයි ටෙස්ට් එකත් ලැපරොස්කොපි කියන පරීක්ෂණයක් කරන්න ඕන කියලා. හැබැයි ඒගොල්ලෝ නිශ්චිතවම කිව්වා ඒ දෙකම කරන්න රිටන් කන්සෙන්ට් එක, ඒ කියන්නේ ලිඛිත කැමැත්ත අවශ්‍යයි. ඒක නිසා මේ ඒ මව්වරුන්ට මේකේ තියෙන தত্ত্বය පැහැදිලි කරලා ඒගොල්ලොන්ගෙන් මේ ලිඛිත කැමැත්ත ගන්න අවශ්‍යයි කියලා කිව්වා. අපි ඊට පස්සේ අපිට ඇත්තටම තිබුණේ පැමිණිලි 617ක් තමයි මේ ළමයි හම්බුනේ නැහැ සීසීරියන් සත්කමට පස්සේ කියලා. ඔය 1000 ගණන් තිබ්බ කිව්වට අපිට තිබුණේ නැහැ. ඒවා අපි කුරුණෑගලින් ඉඳන් ලිව්වේ අපිට ඉදිරිපත් වෙලා තියුනේ. ඒිනුත් ළමේ අපේක්ෂාවෙන් ඉඳලා මට ළමෙක් නැහැ කියලා තිබුණේ පැමිණිලි 143යි. ඒ 600 ගණන් අතරින්. ඒ 143 දෙනා අර අවයනස් ප්‍රෝග්‍රෑම් එකට එහෙම නැත්නම් දැනුවත් කිරීමේ වැඩසටහනට යොමු කරන්න අපි යෝජනා කරලා තිබුණා මේ පහුගිය 6 මාසේ 30 වෙනිදා. මෙහෙන් වෛද්‍යවරු 6 දිනක් ගිහිල්ලා ඒකට වීඩියෝ ක්ලිප් එකක් ගෙනහැල්ලා ඒ මව්වරුන්ට නරිෂ්මන්ට් එකක් දීලා එහෙම යෝජනා කරලා තිබුණා. ඊට පස්සේ 27 වෙනිදා ඒ 30 වෙනිදා යෝජනා කරලා තිබුණේ 6 මාසේ 27 වෙනිදා තිබුණු නඩුව විමසීමේදී කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයා කියලා තිබුණා මේ මව්වරු මැරෙනවා, ඊට පස්සේ විවිධ කැන්සර්ස් හැදෙනවා, ඒ වගේ ලොකු මේකක් තිබුණා. ඊට පස්සේ උසාවියෙන් ඒක නැවැත්තුවා අධිකරණේ. හැබැයි ඊට පස්සේ අපි විමසුවා ලංකාවේ තියෙන ටීචින් හොස්පිටල් 12කින් ප්‍රයිවට් හොස්පිටල් 5කුත් ඇතුළුව ඒ 12න් 11කින් ඇවිල්ලා තිය 10කින් ඇවිල්ලා තියෙනවා පසුගිය අවුරුදු 5 ඇතුළත මරණ කිසිවක් නැහැ, සංකූලතා කිසිවක් නැහැ කියලා. ඉතින් අනිත් එක මේ කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂකවරයා ඒ වගේ ප්‍රශ්නයක් ඒ වගේ අධිකරණයේ ඉදිරියේ සැලකිරීමක් කරලා මේ මව්වරු මැරෙනවා කැන්සර්ස් හැදෙනවා කියලා කිව්වට එතුමා දන්ත වෛද්‍යවරේ එතුමා උසාවියට කැඳෙව්වේ කොහොමද? එතෙන්ට ගියේ කොහොමද? එතෙන්ට ඇවිල්ලා හිටිද්දී මේ මහේස්ත්‍රාතුමා තමයි දැන් මේ අගතිරපත් පාර්ශ්වයේ මේ නීතිච්ච මහත්තුරු කියලා තුන අධ්‍යක්ෂකවරයා ඉන්නවා. එතුමාට මේකට මේ කරුණු පැහැදිලි කරන්න දෙන්න කියලා. අධ්‍යක්ෂකවරයා එදා රෝහලට ගියේ මිස් උසාවිට ගියයි. ඔය කැඳවලා තිබුණාද? නෑ කැඳවලා තිබුණේ නෑ. කිසිම කැඳවීමක් නැතුව තමයි එතුමා ගිහිල්ලා තියෙන්නේ. නියෝජ්‍ය පොලිස්පතා දැන් එතුමා මැදිහත් වෙලා දීපු කරුණු ඉදිරිපත් කිරීම වාර්තාවලින් ඉවත් කරාට එතුමගේ කරුණු ඉදිරිපත් කිරීම නඩු කටයුත්තට බලපාලා තිබෙනවා. පැහැදිලිවම බලපාලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් අපි පොලිස්පතිතුමා හරහා අධිකරණ සේවා කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒකෙදි වැදගත්ම දේ තමයි ශානික කතා කරන්නේ. මහේස්ත්‍රාත්වරයා ඒ වෙලාවේ SSG පරීක්ෂණය ක්‍රියාත්මක කරන කියනවන හැම වෙලාවෙම ශ්‍රේෂ්ඨ අධිකරණ තීන්දුවලත් අපි කියලා දෙනවා. අධිකරණ මනස මෙහෙවා මහේස්ත්‍රාත්වරේ කටයුතු කරන්න ඕන. මහේස්ත්‍රාත්වරේට වගකීමක් තිබෙනවා. ඒ වගේම ලංකාවේ මහේස්ත්‍රාතුරුන් එලෙස කටයුතු නොකරපු අවස්ථා පිළිබඳ වාර්තාවල ඉහ අධිකරණ නඩු වාර්තාවල බොහෝ අවස්ථාවල අපි දැකලා තියෙනවා. මහේස්ත්‍රාත්වරු කියන්නේ දෙවිවරු නෙමෙයි. ඒතර මේ මහේස්ත්‍රාත්වරයා මේ නඩුව සිද්ධිය වෙලාවේ මෙච්චර රටේ ගිනි ගැනීමක් තියෙන වෙලාවේ SSG පරීක්ෂණ කරන්න අවශ්‍ය නියෝග අවශ්‍ය වේගයෙන් ලබා දෙන්නේ නැහැ. අපිට මතකයි මේකේ බී රිපෝට් කියවද්දී ඒ කාලේ තියෙනවා ડોક્ટર සිරිසේන වෙන්නුනේ කවුරු හරි වෛද්‍යවරේ තිසේරා කියන විමර්ශකයාගේ අතින් අල්ලලා කිව්වා කියලා. මේ මිනිස්සුන්ව මෙහෙම අන්දන්නේ ඇයි කියලා يعني තමන්ට දැඩි වේදනාවකින් යුතුව කම්පණයටපත් වුණා. විශේෂයෙන් මේ වෛද්‍යවරු මේ වෛද්‍යවරයාව අත්අඩංගුවට ගැනීමත් සමගම ඒ ලබා දුන් වාද්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් මේකට කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂවරයාගේ විමසීම් කරලා දෙනවා. ඒ වගේම මේ සිදු කරන විනය පරීක්ෂණ ක්‍රියාවලිය අඩපණ කරන්න අවශ්‍ය කරන මැදිහත් වීම කරලා දෙනවා. මේ සියල්ලම කරන්නේ නීතියේ මැදිහත් වීමෙන් තියෙනවා. එහෙනම් මීටත් වඩා කරුණු තියෙද්දි මොහොව අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කරන්න ඕනේ. ඉතින් මහේස්ත්‍රාත් අධිකරණයේ පවා SSG පරීක්ෂණ කරන්නේ අවශ්‍ය කටයුතු කරන්නේ
අපි මේක ඉතිරි කතාටික ශානය අභේසේකරගේ හඬින් තමයි ඔබ හඬුවන. එතකොට මේ සිද්ධි තව ශ්‍රී ලංකාවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම මේ වෛද්‍යවරයෙක්ට එරෙහිව මෙහෙම බරපතල චෝදනාවක් ඉදිරිපත් වුණා. හැසුරුණු විදිය කිසිසේත්ම ඒ වගකීම අරගෙන මිනිසුන්ට සත්‍ය අවබෝධ කරලා දෙන්න කටයුතු කළේ නැහැ. ඒ අනුව අපි බලාපොරොත්තු වෙන විශේෂ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ගන්න. මොකද අපිට මේ වෙනකොට ලැබෙන තොරතුරුක් ලංකාවේ අධිකරණය තුල, ඒ කියන්නේ නැත්තම් වෛද්‍යවරයෙක් විදියට සරත් වීරබණ්ඩාර පෙනීදි මේක තමයි ශානිය විසිකරගෙන හාස්‍යජනකම වෙනගත් කතාව. මේ එක් බඩේ දතුත් නැහැ, ඒ කියන්නේ පැලෝපියනාලවල දතුත් නැහැ, කටේ පැලෝපියනාලෙත් නැහැ. එහෙනම් දන්ත වෛද්‍යවරයෙක් කොහොමද විශේෂඥයෙක් විදිහට මේකට සම්බන්ධ කරගන්නේ? එතකොට නමුත් සරත් වීරබණ්ඩාර මාධ්‍ය වලට කතා කරමින් ඒ කරපු දේ, ඒ කරපු නාඩගම, ඒ කරන අස්සේ රජ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, බොහෝ වෛද්‍ය ආයතන, වෛද්‍යවරුන් වෘත්තික ආයතන නිහඬ වෙච්ච ආකාරය, මේකට මැදිහත් නොවි සයිඩ් ගහපු ආකාරය, බොහෝ වෛද්‍යවරුන් මේ සිද්ධිය දන්න අය සයිඩ් ගහපු, අපි දන්න ඩොක්ටර් නජීත් ඉන්දික මේක ගැන කතා කරා. නමුත් බොහෝ වෛද්‍යවරුන් මේ ගැන සද්ද නැතුව ඉඳපු හැටි මේව මතක තබා ගන්න. ඊළඟට ජනමාධ්‍ය, ජනමාධ්‍ය වේදීන් මේ ගැන සම්පූර්ණයෙන් අනිද්දා පත්තරේ රේඛා දිගටම ලිව්වා. ඊට අමතරව මාධ්‍යදීන් කිහිප දෙනෙක් මේ ගැන ලිව්වා. තරඳු ජයවර්ධන මේකට මැදිහත් වීම කරා, පියුමි ෆොන්සේකා මේක ගැන ලිව්වා. එහෙම මැදිහත් වෙච්ච මාධ්‍ය වේදීන් යම් පිරිසක් ඉන්නවා. අපේ නම් ගැරේ එක්කෙනෙක් හැම නවම කියවෙන්න නැති වෙන්න පුළුවන්. නමුත් මාධ්‍ය වේදීන් කිහිප දෙනෙක් හිටියා. නමුත් අන්තිමට මේ සිද්ධිය එක්ක ගැටගැහිච්ච සිදුවීම් පෙළක් නිසා තරිදු ජයවර්ධනට ඉරිද ලංකාදීප වැඩ කරන්න බැරි විදිහට පෙත් සම්වදින්න ගත්තා. අන්තිමට ඔහුට ඉරිද නෙමෙයි, ඉරිද දිනපතා ලංකාදීපය ඔහු වැඩ කරේ, වැඩ කරන්න බැරි විදිහට පෙත්සම් ගහන්න ගත්තා. ඔහු ඒ වෙද්දි සත්‍ය ගවේෂණ කියලා ගවේෂණාත්මක වාර්තා කරන්න එහෙම කරලා අන්තිමට ලංකාදීපෙන් තරිදුට අයින් වෙන්න සිද්ධ වුණා. රේකට සමාජ මාධ්‍යවල දරුණු මඩගැසීම් වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. නමුත් එහෙත් ඒත් ඔවුන් තමන්ගේ වාර්තාකරණය කළා. නමුත් සමාජය ඇත්තනම් පිටු ගණන් රේකා ලිව්වෝ SHG පරීක්ෂණය කියන්නේ මොකක්ද, ඊළඟට මේ මෙතන ඔය සානිය බේසිකරේ කතා වෙ තිබුණු බොහෝ දේවල් ලිව්වා. ඒ ඇස්සේ මෞබිව දිවයින ඇතුළු මාධ්‍ය ආයතන ගණනාවක් ඉතාම පහත් වාර්තාකරණයක් කරමින් මිනිස්සු ඇවිස්සුවා. ඒතර CID එක, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මේ කියන ආයතනයේ ඩිරෙක්ට අධ්‍යක්ෂකවරයා සානිය බේසිකර. ඔහුට ඒ වෙලාවේ වගකීමක් තිබුණා ලංකා ඉතිහාසයේ මෑත ඉතිහාසයේ දෙවැන්තම බෝම්බ ප්‍රහාරයේ මියගිය මිනිස්සු සහ ඒකට අදාළව ලංකාවේ ඉතාම බිහිසුණු ත්‍රස්තවාදීමේ ක්‍රියාවලියක් සිද්ධ වෙලා තිබුණා. ඒ ක්‍රියාවලිය ගැන විමර්ශනය කිරීමේ වගකීම තිබුණු ආයතනය. අතනින් එහා ගිය අපරාධමය සිදුවීම් දරණාවක් විමර්ශනය කරන්න වගකීම තිබුණු ආයතනය ඒක. ඒ සියල්ල පැත්තකට දාලා මාධ්‍ය වලින් පත්තු කරපු නාඩගම් ආකාරයේ දෙයක් ගැන මෙදිහත් වෙන්න, ඒකට තමන්ගේ නිලද හොඳම නිලධාරීන් යොදවන්න, ඒ අය ගෙනියන්න සිද්ධ වුණා. ඉතින් ඒ සියල්ල අපි කියන්නේ අප සිදුවීම් පිළිබඳ ඇයි මේක බොරුවක් විදිහට අපිට මේ කතාව පිළිගන්න සමාජයේ ලෑස්තුනේ, මේ සමාජයේ මත සමාජයේ මේ කතාව මත සමාජයේ පත්තුනේ, මේ කතාව මත සමාජයේ ගියේ. ඒක දේශපාලන ගේම් එකක් තිබුණේ, දේශපාලන ගේම් එක ගැන විරුද්ධව කතා කරපු මිනිස්සු විදිහට ඇයි සමාජය මේක බොරුවක් විදිහට බාරගත්තේ? කොච්චර කොහොමද මේ වගේ බොරුවක් හදන්න තියෙන හැකියාව බලන්න. මේක මේ වගේ කතා බොරු කතාවක්, සම්පූර්ණ ව්‍යාජ කතාවක් සමාජය විශ්වාස කරන තැනට, අවිද්‍යාත්මක ව්‍යාජ කතාවක් විශ්වාස කරන තැනට සමාජය තල්ලු කරේ කොහොමද? සත්‍ය මග යනවා. ජනවර්ගය, ජාතිය, ඒකට තියෙන කැක්කුම හරි මොහක් හරි ඒකත් එක්ක අපි අන්ධ වෙනවා යම් දුරකට. ඒකත් එක්ක ගැට ගහලා ඕන බොරුවක්, ඕනම දෙයක් කියන්න පුළුවන්. තව ජනවර්ගය, ඒ කියන්නේ අපිට අසංවේදී වෙන්න පුළුවන්, අපට සත්‍යයෙන් ඈත් වෙන්න පුළුවන්. ඒ මත, ඒ කියන්නේ තමන්ගේ මිනිස්සු හැමෝම ගෝත්‍රවාදී හැඟීම, තමන්ගේ ගෝත්‍රය, තමන්ගේ කුලය, තමන්ගේ ටීම් එක ගැන හැඟීමක් මිනිසුන්, මනුෂ්‍ය වර්ගයාගේ ස්වභාවයෙන් තියෙන මනුෂ්‍ය වර්ගයා සාමූහිකව ජීවත් වෙන ජාතිය. අන්න ඒ හැඟීම තරම් ලෝකයේ දේශපාලනිකව අවභාවිත කරපු දෙයක් නැති තරම්. ඒතර ඒ හැඟීමම තමයි සාෆිගේ සියල්ල, සාෆිගේ කතාව මෙච්චර විද්‍යාව දියුණු ලෝකයේ සාෆි කතාව සමාජගත කරන්න පාවිච්චි කරා. ඊළඟට විධිමත් ආයතනවල ඒ අයගේ කටයුතු කිරීම ආකාරය, මහේස්ත්‍රාත් අධිකරණය, රෝහල් අධ්‍යක්ෂ, වෘත්තීය සමිති, වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති, ජනමාධ්‍ය ඇතුළු ආයතන පද්ධතියක වගකීම් විර, ඊට පස්සේ කිත්‍රි ජයරත් කියන පොලිසිය නිලධාරියේ අධිකරණමය, විමර්ශනමය, වාර්තාකරණමය සහ වෛද්‍යමය විද්‍යාත්මක
මේ ආයතන පද්ධතිය වගකීම් විරහිත වීම හෝ අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේවල් නොකිරීම මේ බරපතල මහා බරපතල දේශපාලන විකෘතියක් වියවුලක් දක්වා දේවල් තල්ලු කරනු ලැබුවා. එහි ඊට පස්සේ ගෝඨාභය රාජපක්ෂ තියෙන අසමර්ථ තාම දුෂ්ට පුද්ගලයා බලයට පත් වෙනවා. ඒකෙන් පස්සේ රටපත් වෙන තැන නැවතත් අවිද්‍යාත්මක දේවල් සිද්ධ වෙනවා. මේ රටේ 2020 කොවිඩ් අර්බු දෙනවා, කැඳ පැණියේ ඉඳන් නොයෙකුත් දේවල් වෙනවා. ඉතින් ඊට පස්සෙත් අවිද්‍යාව තියෙනවා. අද මේ මොහොතෙත් අපි ජනවර්ගයේ මත දේවල් වලට අන්ද වෙනවා. ඒක තමයි පහුගිය කාලේ ඔය කැඳ කතාව මේ කංජි කෝප්පිය බොන බීලා මිනිස්සු අඬන එකට මෙතන ඒක වටේට කතා හදන්නේ. ඉතින් මිනිසුන්ට අඬන්න දෙන්න දෙමළ මිනිස්සුන්ට මේක යුද්ධෙදි මැරිච්ච අය ගැන. ඉතින් ඒ මූලය අදටත් හෙට වුණත් සමාජයේ තමන්ගේ ජනවර්ගයේ මත වැරදි තීරණ වලට තල්ලු කරන්න පුළුවන්. අසංවේදී තැන් වලට තල්ලු කරන්න පුළුවන්. ඉතිහාසෙත් වෙලා තියෙනවා. හෙටත් වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවල ඒ සාෆිගේ පළවෙනි ප්‍රවෘත්තියේ පළවුණු මොහොතේ ඇති වුණ හැඟීම කවදාවත් අමතක වෙන්නේ නැහැ. කොහොමද මේක මිනිස්සුන්ට කියන්නේ කියන මහා බියජනක හැඟීම. කොහොමද මේක ඇත්ත මේ මිනිසුන්ට තේරුම් කරන්නේ? අපි මොන තරම් තර්කානුකූලව කිව්වත් වැඩක් නැහැ. මිනිසු බයිනවා. මිනිසු තමන්ට ඕනේ දේ විශ්වාස කරනවා. තමන්ට ඕනේ දේ මත ඉඳගෙන කටරේන කුණු හරප කියමින් නිකන් ඔහේ ඉන්න. වැඩක් නැහැ අපි කොච්චර තර්කානුකූල වුණත් සමහර වෙලාවල. ඒ බිය ඒ මොහොතේ දැනෙනවා. නමුත් අපි මේ වෙලාවේ කතාව කිව්වා සියල්ල දේශපාලනේ සියල්ල වෙනස් වෙද්දි මිනිසුන්ට ඒදා අපි කියපු කතා මතුවුණා. අද ડોක්ටර් සාෆිට සහ ශානිට මේ දෙන්නට තමන් ඇවිල්ලා ඉස්සරහට මේ කතාව කියන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් මේක ලංකාවේ වර්ගවාදී අවස්ථාවාදී දේශපාලනයට කනේ පාරක් අතුල් පාරක් වුණ එළියට ඇවිල්ලා එක කියන එක සහ ජනතාවට පාඩමක් ඉදිරියේදී අපි දේවල් විශ්වාස කරද්දී දේවල් පිටිපස්සේ දුවද්දී කොහොමද ඒක ගැන කල්පනා කරන්න ඕනේ කියන එක ගැන. ඉතින් ඔබේ අදහස් අපිත් එක්ක බෙදාගන්න. සුබ දවසක්. මම ඇත්තටම මේ වෙලාවේ ඉන්නේ යම් විදියකට බයෙන්, දැඩි බයකින්. මීට අවුරුදු 4කට කලින් මේ අද වගේම මීට අවුරුදු 4කට කලින් මීට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට ආසන්න වෙද්දි අප්‍රේල් මැයි මාස දෙකේ දැඩි ආතතියක් බියක් එක්ක අපි හිටියා. කොහොමද මිනිසුන්ට මේක තේරුම් කරන්න කියන ප්‍රශ්නයත් එක්ක මැයි මාසේ 18 වෙනිදා මට මතක විදිහට මම දැක්ක දිවයින ප්‍රධාන ප්‍රවෘත්තිය වෛද්‍යවරේ කම්මල 4000ක් වඳ වෙලා කියලා. එදින අපි ප්‍රවෘත්ති වාර්තා කරද්දී කොහොමද මේ ප්‍රවෘත්තිය මේ එකපාරම පත්තු කරපු ගින්න කොහොමද මිනිසුන්ට තේරුම් කරලා දෙන්නේ කියන ප්‍රශ්නය අපිට තිබුණා. මොකද අපි ඒ කාලේ මාධ්‍ය වේදිකාව වැඩ කරද්දී දිවයින තරම් ප්‍රචාරයක් එච්චර කියවන පත්‍ර අපිට තිබුණ නැහැ. හිරු ටීවී දෙරණ තරම් බලන මාධ්‍ය අපිට තිබුණ නැහැ. ඉරාජ්වීර රත්නලාට වගේ නිශ්ශංක සේනාධිපතිට වගේ ඒ හයිය මාධ්‍ය හයිය අපිට තිබුණ නැහැ. මම බයෙන් හිටියා කොහොමද මේක තේරුම් කරලා දෙන්න කියලා. ඊට අවුරුදු 4කට පස්සේ පහුගිය සතියේ දවසක වෛද්‍ය සාෆිම මට WhatsApp පරහා එවුවා ලිපියක් ලියුමක්. එයාව නැවත සේවයේ පිහිටෙව්වා කියලා. මම ඔහුට ප්‍රතිචාරය දක්වන්න ගියෙත් නැහැ. මාධ්‍යවේදියෙක් වුණාට මේක ප්‍රවෘත්තියක් විදිහට වාර්තා කරන්න ගියෙත් නැහැ. මම දැක්ක පැය කිහිපයක් ඇද්දි මේක ප්‍රවෘත්තියක් විදිහට වාර්තා වෙනවා. ඇතර මට ඇඬෙන තරම් වේදනාවක් තිබුණා. මොකද ඒ වෙලාවේ මගේ ඔළුවේ වද දෙමින් තිබුණු ප්‍රශ්නය කොහොමද මේ දැන් වෙන දේ මිනිසුන්ට තේරුම් කරලා දෙන්න කියලා. අවුරුදු 4කට පස්සේ තවත් ජනාධිපතිවරණයක් පැමිණෙමින් තියෙනවා. වෛද්‍ය සාපිගේ සිද්ධිය ගැන කතා කරන්නේ මුලින්ම 2019 මැයි මාසේ 23 වෙනිදා පත්‍රයක ගියපු සිදුවීමක්. දැන් මහාචාර්ය සේනානායක මැතිතුමා පෙන්වුවා ඒක. ඒ පළවීම දිවයිනේ පුවත්පතේ හේමන්ත රන්දුණු කියන මාධ්‍යවේදියා තමයි පළ කරලා තිබුණේ. ඒ සම්බන්ධව 2019 මැයි මාසේ 24 වෙනිදා හිටපු පොලිස්පති සීඩී වික්‍රමරත් මහත්තයා මට දුරකථන ඇමතුමක් ගන්න කියලා දැනුම් දුන්නා. මේක පත්තරේට ගිහිල්ලා තියෙනවා. මේ පත්තරේට ගියේ කොහොමද කියන එක ඉන්කුවරි කරන්න කියලා. ඉතින් ඒ අනුව ඒ මුලින්ම මාධ්‍යවේදියාගෙන් විමසන්න ඕන කියලා අපි ඌට දැනුම් දීමක් කරා. දවස් දෙකකින් කියන්නේ 26 වෙනිදාට
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එන්න කියලා. ඊට පස්සේ 25 වෙනිදා නැවතත් පොලිස්පත්තුමා කතා කරලා මගෙන් ඇහුවා, අර කුරුණෑගල වෛද්‍යවරයා කොහොමද ඒගොල්ලෝ අත්අඩංගුවට ගත්තේ, ඒ ඉන්කුවරි එක ඔයගොල්ලන්ට බාර දීලා තියද්දි. ඉතින් මං කිව්වා සර් මේ ඒ ඉන්කුවරිය නෙමෙයිනේ, පත්‍රයට ගියපු කතාවනේ, අපිට ඉන්කුවරි කරන්න කිව්වේ නෑ නෑ නෑ, සම්පූර්ණ ඉන්කුවරියම කරන්න තමයි බාර දුන්නේ කියලා. මං කිව්වා එහෙමනම් සර් ඒන ෆැක්ස් එක පොඩ්ඩක් වෙනස් කරලා ඉන්කුවරි එක බාර දෙන්න කියලා. ඒ අනුව තමයි එවකට 25 වෙනිදා 2019 මැයි මාසේ අත්අඩංගුවට ගෙන හිටපු වෛද්‍ය සාපිව අපි බාර අරගෙන විමර්ශන පටන් ගත්තේ. මුලින්ම මේ මව්වරු නොදකිරීම ගැන ඒ වෙනකොට, ඒ කියන්නේ 2019 මැයි මාසේ 25 වෙනිදා වෙනකොට මම දැනගෙන හිටියේ කාන්තාවකට ළමෙක් හම්බු වෙන්නේ නැත්තම් ඒක තමයි වද කරනවා කියලා. ඉතින් ඒ දැනුම මදි කියන එක මට පැහැදිලිව පෙනී ගියා මේ වගේ පරීක්ෂණයක් කරන්න. ඒ නිසා අපි කුරුණෑගල මහේස්ත්‍රාත්තුමාගෙන් නියෝගයක් ගත්තා විශේෂඥ කණ්ඩායමක් අපට මේකට උපදෙස් දෙන්න පත් කරගන්න. ඒ අනුව අධිකරණ නියෝගයක් මත ඒවකට හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් එන්නකොන් මහත්මයා, ඊට අමතරව විශේෂඥ ප්‍රසවහානාරි වෛද්‍ය රුවන් පතිරණ මහත්මයා, විශේෂඥ ප්‍රසවහානාරි වෛද්‍ය තුමියක් කරුණාසේකර මැතිණිය පත් කරලා තිබුණා. ඒගොල්ලෝගෙන් අපි මමත් මෙම විමර්ශනය සමීපව අධීක්ෂණය කළ ඒවකට සහකාර පොලිස් අධිකාරී, වර්තමාන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිසේර මහත්මයා, දැනට චිත්තලන්තේ පදිංචිව සිටින පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වත් ගිහිල්ලා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී මේ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ඇහුවා, සර් මේ වෛද්‍ය විද්‍යාත්මකව වඳභාවය කියන්නේ මොකද කියලා. ඒකෙදි ඒගොල්ල පැහැදිලි කරා අවුරුද්දක් ළමයෙකුට කිරි දෙනකොට දෙන කාලය තුල පිළිසිඳ ගැනීමක් වෙන්නේ නැහැ, හැබැයි මිස් ෆයර් වෙන්න පුළුවන් කියලා. හැබැයි මාස 3ක් ඇතුළත කොහොමඩක් පිළිසිඳ ගැනීමක් වෙන්නේ නැහැ. අවුරුද්දක් ළමයෙකුට කිරි දෙන දීල්නට පස්සේ සරු කාලෙදි, ඒ කියන්නේ යම් කිසි කාන්තාවකට මේ මාසික ඔසප් වීම සිදු වුණා නම් පළවෙනිදා එකේ ඉඳලා 10 දක්වා සරු කාලෙ, 11 ඉඳලා 17 දක්වා නිසරු කාලෙ, පළවෙනිදා ඉඳලා 10 දක්වා නිසි වරද්ද ගන්න එපා, මොකද ඒක ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙනවා. පළවෙනිදා ඉඳලා 10 දක්වා නිසරු කාලෙ, බය නැතුව ඕන සෙල්ලමක් කරන්න පුළුවන්. ආයි 11 ඉඳලා 17 දක්වා සරු කාලෙ, අතිශයින් භයානකයි. 18 ඉඳලා 28 දක්වා ආයි නිසරු කාලෙ. ඒත් අර වගේ මේ නොනගතයක් නැහැ. ඒ කාලෙදී දවසක් කර දවසක්, දිනපතාම හෝ දවසක් කර දවසක් ළමයෙක් බලාපොරොත්තු වෙන, එහෙම ළමයෙක් බලාපොරොත්තු වෙ පුරුෂයෙක් සමග එකතු වෙලා අවුට් එකක් නිදි මරුවට පස්සේ ළමයෙක් නැත්තම් අන්න ඒක තමයි වෛද්‍ය විද්‍යාත්මකව මද සරුභාවය කියන්නේ. ඉතින් ඒ අනුව මේ 800 ගණන් 900 ගණන් පැමිණිලි දාපු වද කරපු අම්මලාගෙන් අපි කට උත්තර ලිව්වා, මෙන්න මේ ප්‍රතිපදාව අනුගමනය කරලා ඉන්නේ කී දෙනාද කියලා. ඊට පස්සේ ඒකෙන් අපි තෝරගත්තා අම්මලා 147 දෙනෙක්. ඒ 147 දෙනාට අපි තීරණය කරා වෛද්‍යවරුන්ගේ උපදෙස් මත HSG පරීක්ෂණය කරන්න ඕන, මේ බැලෝපියනාල මිරිකලා තියනවද, ක්ලෑම්ප් කරලා තියනවද, එහෙමනේ තිබුණේ කතුරු දාලා මිරිකනවා, ඇඟිලි දෙක දාලා මිරිකනවා වහමු කියලා. දැන් මේවට මේ වෛද්‍යවරු කලින්ම නන්තදාන් කරපු වෛද්‍යවරුන්ට අමතරව විශේෂඥ ප්‍රසවහානාරි වෛද්‍ය LAW සිරිසේන මහත්මයා මම අවස්ථා ගණනාවකදී හම්බ වෙලා උපදෙස් ගත්තා. ඊට අමතරව මහාචාර්ය දොඩම්පාල මහත්මයා හම්බ වෙලා උපදෙස් ගත්තා. තවත් වෛද්‍යවරු ගණනාවකගෙන් අපි මේ සම්බන්ධව යම් යම් ගැටලු ඇති වෙච්ච අවස්ථාවල් වල උපදෙස් ගත්තා මේ පරීක්ෂණය කරන්න. ඊට පස්සේ අපි HSG පරීක්ෂණය කියන්නේ මොකක්ද කියන එක වෛද්‍යවරු උපදෙස් දුන්නා.
ඒක කාණ්ඩ දෙකකින් තියෙනවා. එකක් ලැපරොස්කොපි, ඒ කියන්නේ ක්ෂුද්‍ර කැමරාවක් බුඩියට පල්ලෙහයින් මේ බඩට ඇතුල් කරලා පැලෝපියනාලේ යම් කිසි මේ පළුද්දක් නැමීමක් මේ ගැටිත්තක් අර එමේ තියෙනවද කියලා බලන එක එකක්. අනිත් එක තමයි ඩයිටෙස්ට් එක. පැලෝපියනාලේට යවලා ඩයි එකක්, ඒ ඩයි එක පැලෝපියනාලේ තුල තිබිද්දි එක්ස්රේ එකක් කරලා පැලෝපියනාලේ යම් කිසි දෝෂයක් තියෙනවද, මිරි කළා තියෙනවද, ක්ලෑම්ප් කළා තියෙනවද කියලා බලන එක. ඉතින් මේකට ටිකක් වෛද්‍යවරු අකමැතියි, මොකද රේඩියේෂන් වලට අහු වෙන නිසා. ඉතින් ඕක කරන්න හැබැයි ලිඛිත කැමැත්ත අවශ්‍යයි කියලා කිව්වා ඒ අම්මලාගේ. ඒ ලිඛිත කැමැත්ත ගන්නත් ඊට කලින් අවේයනස් ප්‍රෝග්‍රෑම් එකක් කරන්න අවශ්‍යයි කිව්වා. මේකෙන් වෙන දෙයි වෙන්න පුළුවන් හානි ඒ ගැන කියලා. ඉතින් ඒකට අර විශේෂඥ කණ්ඩායම සකස් කෙරුවා අවේයනස් ප්‍රෝග්‍රෑම් එකක්. අදලා ඒගොල්ලෝ ඉන්ටර්නෙට් එකෙන් එහෙම තොරතුරු අරගෙන මේ වීඩියෝ ක්ලිප් එකක් නිර්මාණය කරලා අපි සූදානම් වුණා 2019 6 මාසේ 30 මේ පරීක්ෂණය කරන්න. මොකද දේශපාලන මූණුවරක් ගත්ත මේ සිද්ධිය නිසා අපි කැමති වුණේ නැහැ කුරුණෑගල හොස්පිටල් එකේ කිසිම කෙනෙක් මේකට සම්බන්ධ කරගන්න. අපි කොළඹින් මේ මුළු කණ්ඩායමම එක්කන් යන්න වෛද්‍යවරු සහ අනික් කාර්ය මණ්ඩලය ගෙනියන්න සූදානම් කළා. අම්මලාට කෑම වීමත් ලේසි කරලා 2019 ජුනි මාසේ 27 කුරුණෑගල අධිකරණයට අපි මේ සම්බන්ධව කරුණු වාර්තා කරා. මෙන්න මෙහෙම දෙයක් අපි 30 කරනවා කියලා. ඒ අතරේ අර 140 අපි දුරකථන පණිවිඩ මගින්, පොලිස් පණිවිඩ මගින්, ලිඛිතව තැපෑලෙන්, ඊට පස්සේ ටෙලිෆෝන් නම්බර්ස් වලින් අපි කට උත්තර ලියලා ඒගොල්ලෝගේ ටෙලිෆෝන් නම්බර්ස් අරගෙන තිබුණා. ඒගොල්ලන්ට දැනුම් දුන්නා 30 උදේ 8 කුරුණෑගල සේවාස්ථ පුහුණු මධ්‍යස්ථානෙට එන්න කියලා. 27 මේ වැඩිදුර වාර්තාවකින් අධිකරණයට කරුණු වාර්තා කරපු වෙලේ සාමාන්‍යයෙන් නඩුවක තිබුණාසලක් දන්නවා, අපේ නීතිච්ච මහත්මයා දන්නවා, පාර්ශ්ව 2යි 3යි තියෙන්නේ. පැමිණිල්ල, විත්තිය සහ අගතියටපත් පාර්ශ්වය. ඊට අමතරව පාර්ශ්ව නැහැ. නමුත් ඒ පාර්ශ්ව තුනටම අදාළ නොවන පාර්ශ්වයක් අධිකරණයේ ඉදිරියේ සැලකිරීමක් කරන්න අධිකරණය අවසර දුන්නා. ඒ තමයි කුරුණෑගල හිටපු අධ්‍යක්ෂකතුමා පීරබණ්ඩාර මහත්තයාට. ඉතින් එතුමා එයාගේ මේ ඉදිරිපත් කිරීම කරලා අධිකරණයට සැලකර හිටියා HSG පරීක්ෂණය කරන්න දෙන්න එපා, අම්මල මැරෙනවා, අම්මලාට කැන්සර් හැදෙනවා, අම්මලාව වඳභාවයට පත් වෙනවා කියලා. ඊට පස්සේ අපි කරන්න හිටපු පරීක්ෂණය අධිකරණ නියෝගිකෙන් අත්හිටෙව්වා. ඊට පස්සේ අපි මේක නිකන් හිටියේ නෑ. අපි ටීචින් හොස්පිටල් ලංකාවේ තියෙන හැම එකටම ප්‍රයිවට් හොස්පිටල් 6 ලියලා දැන්නුවා. පහුගිය අවුරුදු 5 තුල HSG පරීක්ෂණය කරලා කී දෙනෙක් මැරිලා තියෙනවද, කී දෙනෙක් වඳභාවයට පත් වෙලා තියෙනවද, කී දෙනෙකුට කැන්සර් හැදිලා තියෙනවද. ඉතින් කුරුණෑගලින් මං හිතන්නේ මං යනකම්මම, ඒ කියන්නේ 2019 නොවැම්බර් 21 වෙනිදා වෙනකම්මම පිළිතුරක් හම්බුන්නේ නැහැ. නුවර හොස්පිටල් එකෙන් හම්බුණා, එක අම්මා කෙනෙකුට වමනේ තිබුණා, ඒක HSG පරීක්ෂණේ නිසාම වුණා කියලා කියන්න බැහැයි කියලා. අනිත් ඒවායින් ඔක්කොම නෙගටිව් ආවා. ඊට පස්සේ අපි ඉල්ලීමක් කරා අධිකරණයෙන් අර වීරබණ්ඩාර මහත්තයාගේ සබ්මිෂන් එක. දැන් මේක තනිකරම අධිකරණයට අයතු මැදිහත් වීමක්. මේ ඒක ඉල්ලුවා. ඒක නඩු පොතේ තිබුණ නැහැ. එපාර අපි අධිකරණයේ ලේඛකාධිතුමියගෙන් ඇහුවාම, එයා ගෙන්නලා ස්ටෙනෝ ගෙන්නලා ඇහුවාම ඒක පොතට දාන්න එපා කිව්වා කියලා කිව්වා. ඉතින් ඊට පස්සේ අපි ඒකම වාර්තා කරා. මේ දාන්න එපා කිව්ව හින්දා මේක දාන්නේ දැම්මේ නැහැ, දාලා නැහැ. ඒක අපිට ලබා දෙන්න ඊට අමතරව අපි ඉල්ලුවා රෙකෝඩර් එකයි ෂෝට් හෑන්ඩ් පොතයි. ඊට පස්සේ අර දාලා නැතුව තිබුණු ඒවා අපිට හම්බුණා. අපි ඒක අධිකරණ සේවා කොමිසමටම පැමිණිලි කරා. මෙන්න මෙහෙම අකටුත්තක් වෙලා තියෙනවා කියලා පරීක්ෂණයක් ඉල්ලලා. නමුත් අද වෙනකම් මම දන්න තරමට ඒ ගැන පරීක්ෂණයක් කෙරුවේ නැහැ. ඊට පස්සේ ඔහොම ඔය පරීක්ෂණේ ඇදලා ගිහිල්ලා පාස්කු කොමිසම සම්බන්ධයෙන් මේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ මට සාක්ෂි දෙන්න සිද්ධ වුණා. ඒ වෙලාවේ වෛද්‍ය නලින්ද ජයතිස්ස මේ ගැන ඇහුවා.
මං ඉතින් ඒ වෙලාවේ මේ වගේම මේ කියපු ටිකත් මීට ටිකක් කෙටියෙන් පැහැදිලි කිරීමක් කරා. ඊට පස්සේ අවස්ථාවක පැමිණිල්ලක් ආවා මම පාර්ලිමේන්තුව නොමග ඇරිය කියලා. සෙල්ලම් බඩුවක් නෙමෙයි කතා කරන්නේ, තමුන්නාන්සල නිකම්ම යයි පාර්ලිමේන්තුව කියන්නේ. ඉතින් උගත් බුද්ධිමත් ඔක්කොම හොඳම කට්ටිය ඉන්න තැනක්නේ. ඉතින් තමුන්නාන්සල නොමග යන්නේ ගහන්න දෙයක් නෙමෙයි. ඊට පස්සේ ඒක ගැනත් පරීක්ෂණයක් කරා. මොකද මම ඒකෙදි කිව්වා දන්ත වෛද්‍යවරයෙක් තමයි වීරබණ්ඩාර මහත්තයා කියලා. එතනින් නැවතුන්නේ නැහැ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ඉතින් අපේ ජේසපොලි නියෝජ්‍ය පොලිස්පත්තුමත් හිටියා. මේ නීතිච්ච මහතුරු ගණනාවක් තව මහතුරු ගණනාවක් ඉස්සරහා මේ ප්‍රශ්නේ ඇදුණා. සාකච්ඡාවක් විශේෂයෙන් මේකට පවත්වලා ඒකෙදි කිව්වා මේ චාරිය බේසේකර මහත්තයා මේ පාර්ලිමේන්තුව නොම ගැරලා මේ වීරබණ්ඩාර මහත්තයා දන්ත වෛද්‍යවරයෙක් කිව්වා. එතුමා දන්ත වෛද්‍යවරේ නෙමෙයි, එතුමා දන්ත ශල්‍ය වෛද්‍ය විශේෂඥයෙක්, ඒකෙන් පාර්ලිමේන්තුව නොම ගැරිය කියලා. ඉතින් මං ජනාධිපතිතුමාගෙන් ඇල්ලුවා, සර් මේ මගේ නමම කියලා දැන් මම නොම ගැරියා, මට මේකට උත්තර දෙන්න වෙලාව දෙන්න. ඉතින් ජනාධිපතිතුමා කිව්වා උත්තර දෙන්න කියලා. මං කිව්වා මේ මම දන්ත වෛද්‍යවරයෙක් කියපු එක ඇත්ත, මම දැන් තමයි දන්නේ එතුමා දන්ත ශල්‍ය වෛද්‍ය විශේෂඥයෙක් කියලා. ඒක දැනගෙන හිටියනම් මම ඒක කියනවා. හැබැයි මම දන්න එක දෙයක් තියෙනවා, දන්ත වෛද්‍යවරයයි දන්ත ශල්‍ය වෛද්‍ය විශේෂඥයයි දෙන්නම කරන්නේ එක්ක දත් ගලවනවා එක්ක දත් පුරවනවා කිව්වා. අනිත් එක මම තව දෙයක් දන්නවා සර්, දත් තියෙන තැන්වල පැලෝපියන අලත් නැහැ, පැලෝපියන අල තියෙන තැන්වල දතුත් නැහැ කිව්වා. එපාර ජනාධිපතිතුමාත් hina වෙලා ගෝ ඔව් ඉතින් එහෙම තැන්වල පැලෝපියන අල තිබ්බනම් අපිටත් ඔයාල වෙනවනේ කිව්වා. ඉතින් මෙයාත් එක්ක කෝවා කතා කරලා වැඩක් නැහැ, ඔය ඉන්කුවරි එක ඉස්සරහට යන්න කියලා මේ ඒ සාකච්ඡාව ඉවර වුණා. ඊට පස්සේ අපිට ආරංචි වුණා අම්මල 3 දිනක් තෝරගෙන HSG පරීක්ෂණයක් කෙරුවා කියලා. කෙරුවා, ඒකේ ප්‍රතිඵලත් අපිට ආරංචි වුණා. අපි ඒකට සම්බන්ධ වෙච්ච වෛද්‍යවරුන් කැඳවලා ප්‍රකාශයන් ලියන්න අපිට අවස්ථාව දෙන්න කියලා කිව්වා. මේ කට උත්තර ගන්න ඉතින් ඒ වෛද්‍යවරුන් අපිට කිව්වා මේ අපේ ක්ලිනික් ඩිස්ටර්බ් වෙනවා, එතකොට මේ රෝගීන්ට තමයි ප්‍රශ්න ඉන්නේ, අපේ කවුරු හරි එවන්න මෙහි කට උත්තරය ලියන්න පුළුවන්ද කියලා. අපි ඒකට එකඟ වෙලා මම වැඩි හොඳට තිසර මහත්තයා අවශ්‍ය නැහැ කිව්වා. මම ලියුමක් ලියලා ඇරියා අධ්‍යක්ෂක මේ කුරුණෑගල හොස්පිටල් එකට. මට මෙන්න මේ වෛද්‍යවරුන් 3 දෙනාගේ ප්‍රකාශ ලියන්න පහසුකම් දෙන්න කියලා. ඒක අරගෙන ගියේ දැන් පොල්ගහවෙල මේ පොලිසියේ වැඩ කරනවා ඉලග්ගසිංහ කියලා මහත්තයෙක්, CI මහත්තයෙක්. එයා ගිහින් ඉවරලා වීරබණ්ඩාර මහත්තයාගේ ඔෆිස් එකේ හිටපු කාර්යාල කාර්ය සහායකට දුන්නා මේක. ඉතින් ලියුම අරගෙන ගිහිල්ලා එයා දීලා තියෙනවා. ඉතින් මම කොළඹ හිටියේ, මම කුරුණෑගල ගියේ නැහැ ලියුම් දෙන්න. පස්සේ පැමිණිල්ලක් එනවා මං රාජකාරියට බාධා කරා කියලා. මොකද හේතුව ඒ ලියුම අරගෙන ගිහිල්ලා එයාගේ පියන් එයාට ඒ ලියුම දෙන වෙලාවේ එයා කොන්ෆරන්ස් එකේ හිටියලු. ඒ කොන්ෆරන්ස් එකට බාධා වුණලු මං අත්සන් කරපු ලියුමෙන්. ඉතින් ඒකටත් පැමිණිල්ලක්. ඒකටත් පරීක්ෂණයක් කෙරුවා. ඊට පස්සේ නොඑක් වෛද්‍යවරු මේ නොඑක් දේවල් මට කිව්වා මං VOG කෙනෙක්ද කියලා. ඉතින් මම VOG කෙනෙක් නෙමෙයිනේ. මම ඒ දැනුව දෙය වෛද්‍යවරයෙක්වත් නෙමෙයි. මම විශ්වවිද්‍යාලයකට ගිහිල්ලත් නැහැ, වරසාවකටවත් එහෙම ගොඩ වෙලත් නැහැ. ඉතින් මේ එහෙම ඇහුවා. ඉතින් මම මේ අවුරුදු 62ටම බියරු කුරක්වත් බීර නැති මිනිස්සේ. හැබැයි මේ රතන හාමුදුරුවෝ කිව්වා මේ ප්‍රශ්නෙන් පස්සේ CID එකේ තැබෑරුමක් දාලා ශානිය අබේසේකර කියලා. ඉතින් ඒ එතුමා එහෙම කිව්වට ජනමාධ්‍යවේදීන් තමයි ඕවා මිනිස්සු අතරට ගෙනිච්චේ. ඊට පස්සේ තව කිව්වා ගණිකාමඩමක් තියෙන එක මං 3 වෙනි ශික්ෂාපදේ කොහෙත්ම මේ කඩලා නැහැ අද වෙනකම්. අද අද්දෑ කියන්න බෑ. මේ එතකොට ඔය ડોક્ટર සාවිගේ සිදුවීම ඊට පස්සේ ගිහිල්ලා CID එකෙන් සමාවත් ගත්තා උසාවියෙන් මේක හරියට කරලා නැහැ කියලා. දැන් ඔන්න මේ මෑතක පාර්ලිමේන්තුවේ එරාන් වික්‍රමරත්න මහත්තයා මම අහගෙන තියෙනවා
ඒ 147 දෙනාගෙන් 130 දෙනෙකුට ළමයි හම්බු වෙලා කියලා. ඒ කියන්නේ පැනෝපියනාලේට පිටින් ගිහිල්ලා ඉවර වෙලා මේ ඩිම්බෙකුයි ශුක්‍රාණුකුයි හම්බු වෙලා ගර්භාෂයට ඇවිල්ලා ළමෙක් කොහොම හරි එළියට ඇවිල්ලා තියෙනවා. ඒක වෙනම හොයන්න ඕනේ. මං හිතන්නේ මහාචාර්ය සේනානායක මහත්තයාට පුළුවන් වෙයි ඒක හොයන්න. ඒත් උඹට දැනුම ඇති. ඊළඟට මට ආපු ලියුම් 100 ගාණක් අතුරින් මම දෙකක් ගෙනා. මේක 2020 ජනවාරි 1 වෙනිදා මම ට්‍රාන්ස්ෆර් කරාට පස්සේ ගාල්ලට ඉදදි මේක ගාල්ලේ ඉවල තියෙන්නේ නියෝජ්‍ය පොලිස්පත්තුමා භාරයේ ශානි අබේසේකර පොලිස් අධිකාරී දීපෝපා කාර්යාලය ගාල්ල කොටුව තැපැල්පතක්. හලෝ ශානි, දැන් උඹට හොඳද? මමත් සමග එකට වැඩ කර නිලධාරී ඔබ UNP රජයේ රනිල් වික්‍රමසිංහලාගේ ටීම් අසා දේශපාලන පළිගැනීම් කළා මතද? වැරදි වැඩ කළා. ඔබට නම් සමාවක් නැත. රාජිත සේනාරත්නත් චම්පික ඉදිරියේදී උසාවියේ වමාරන්න කොට උඹටත් සිරදඬුවම් ලැබීවි. දෙවියෝ දඬුවම් දේවි. වැරදි වැඩ කරන්න එපා. මේ ගැන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටත් දැනුම් දෙනවා. වැලිකඩ සිරගෙදර යන්න සූදානම් වෙයන්. ඊළඟට මම නොදන්න මගේ දරුවෙක් මට ලියුමක් එවලා තියෙනවා. තුන්වෙනි ශික්ෂා බදේ කොහෙත් එල්ල නැහැ කියලා. වතුරේ නානගම මොකක් හරි වෙලා දන්නේ. ආදරණීය තාත්තේ, මම මේ ලිපිය ලියන්න හිතුවේ මගේ හිතට සැනසීමක් නැති හින්දායි. ඔයා කරන දේවල් නිසා ඔයාගේ දරුවෝ වුණ අපටත් අපාය තමයි ඉතුරු. අපි නිවනට යන්නේ නැහැ. අපිට අල්ලා දෙවියන්ගේ පිහිට තමයි. ඇයි ඔයා සාපි ගැන පරීක්ෂණ හරියට කරන්නේ නැත්තේ? ඔයාට ලැජ්ජ නැද්ද තාත්තේ? හේමන්ත මාධ්‍යවේදියාගේ ළඟ තියාගෙන සාපිව ප්‍රශ්න කරන්න ඔයාට ලැජ්ජ නැද්ද? ඇත්තටම ඔයා ගැන අපිට පිළිකුල්. ඔයා ගන්න වැරදි තීරණ නිසා සාපිට ඇප ලැබුණා. එයා ජාතිවාදියෙක්ලු, වහබ්වාදියෙක්ලු තොරතුරුත් අපිට ලැබෙනවා. එයාගේ එක එක එකවුන්ට් එකක කෝටි ගාණක් සල්ලි තියෙනවලු. ඒවා හොයන්නේ නෑ රතන හාමුදුරුව නිවැරදි. ඒවා හොයාගෙන පොලිසියට මේවා දැනුම් දීලා තියෙනවා. ඔයා කවදහරි මැරෙන්න දවසකට ඔයාට කරපු අපරාධ මතක් වෙයි. එතකොට ඔයා අසරණ වෙයි. කුරුණෑගල අම්මලාට සාපි කරපු අපරාධයට වැඩි අපරාධයක් ඔයා ඇතුළු CID එකේ කට්ටිය කරනවා. ඒ අම්මලාගේ කඳුළු වලට වැඩිය සාපිගේ සල්ලි ඔයාලට වටිනවා ඇති. එයා කරපු වර්ග සංහාරයට ඔයාලටත් දඬුවම් විඳින්න සිද්ධ වෙනවා නේද? අම්මලාගේ සාපය අපිටත් වදිනවා තාත්තේ. මම මේ ලියුම යාළුවෙකුට කියලයි ලියන්නේ. එයා නිට්ටඟුවේ ඉන්නේ. එයා මේ ලියුම ගැන කාටවත් කියන එකක් නැහැ. ඔයා තීරණයක් ගන්න. ඔයාටත් කවදාහරි ජම්පරය උරුමයි තාත්තේ කියලා ඒවල තුනම ගොඩක් ඒවා මං නැති දවස්වල ගෙදෙට්ට ඇවිල්ලා තිබුණා. මගේ ළමයි ඒවා කියවල තිබුණා. නෝනා ඒවා කියවල තිබුණා. හැබැයි ওই වෙන ඇමතිවරුන්ගේ වැඩි වැඩ කරපු කට්ටියගේ ළමයින්ට වගේ මගේ දෙන්නටම කිසිම මානසික ආතතියක් ඇති වුණේ නැහැ. මම අත්අඩංගුවට ගත්තේ 2020 7 මාසේ 31 වෙනිදා. මගේ පුතාගේ 4 මේ විශ්වවිද්‍යාලයේ 4 වසරේ විභාගේ තිබුණේ අගෝස්තු 5. ඒ කියන්නේ මං අත්අඩංගුවට අරන් දවස් 5කට පස්සේ. ඒ වෙනකොටත් මගේ පුතා ඒ බැච් එකේ උඩින්ම හිටපු ළමේ, හැමදාම බැච් ෆස්ට්, ඒ වතාවේ විතරක් බැච් සෙකන්ඩ් වුණා. ඉතින් එයා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඉතාමත් හොඳින් කරලා ඒ විශ්වවිද්‍යාලේ ඉන්න ආචාර්යවරුත් මං හිරදඬුවම් මේවා මං හිතන්නේ බෝනස් මට ලැබිච්ච
බන්ධනාගාරයට ගියාට පස්සේ මගේ පුතාට පුදුම විදියට සලකලා තිබුණා. එයාට විශේෂයෙන් පාඩම් කියලා දීලා ඒ වගේ දේවල් කරලා තිබුණා. ඒ ලැබීමත් මට තිබුණා. ඒ වගේම මේ හැමදෙයින්ම මගේ නෝනවත් ඒ ළමයින්වත් අබුමල් රේණුවකින්වත් හොල්ලන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඒකට හොඳම සාක්ෂිය තමයි දැන් අපි ඉදිරියේ ඉන්න ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙන්රත් මහත්තයා. මේ රට දාලා යනවා නම් කරපු අපරාධයට මුලින්ම යන්න ඕනේ කියලා හිතන මිනිසෙක් නම් මං වෙන්න ඕනේ. කුරුණාගල ශික්ෂණ රෝහලේ ඇවිල්ලා මගේ මහා ගෙදර. කොංකොම කිව්වොත් පාදනීය කියන චරිතය. එයාත් මේකේදී නිහඬව හිටියා. වාසනාවකට හෝ අවාසනාවකට එයාගේ දෙවෙනි බරුවත් බිහි කරලා දුන්නේ මේ වෛද්‍ය ශාපය. මමයි මදූෂු එකපත් පාසලක් දිගරලා කෑවා. මම කවදාකවත් මුස්ලිම් වෛද්‍යවරයෙක් නියෝජනය කරන්න වෙයි සේවය කරලා නැහැ. මේ අද්දකින් මං දාස් ගානක් මව්වරුන්ට සේවය කරලා තියෙනවා. එක මවකුට එක හානියක්වත් මං කරන්න හිතලත් නැහැ. මම එකයි කියන්නේ තම තමන් කරපු දේවල් තම තමන්ව පස්සේ එනවාම තමයි. ගිය ගමම කැෂුවල්ටි ලිස්ට් එක සර් කිව්වා මාව පිළිගන්නවා කියලා. ශාපි වැඩේ පටන් ගන්න කිව්වා. දාම පැකින් මං තුනක් සීස කරලා ඉවර වෙලා මං එළියට ආවා. අපි සියලු දෙනාම මේ රටට ආදරෙයි. අපි සියලු දෙනාම අපි ඊළඟ પરම්පරාවට මේ හොඳ ලංකාවක්. සියලු දෙනාම සතුටෙන් ජීවත් වෙන්න පුළුවන් රටක් ඉතුරු කරන්න ඕනේ නැත්නම් හදලා දෙන්න ඕනේ කියන මතයෙන් ජීවත් වෙන මිනිසෙක් මම. මගේ කතාව පටන් ගන්න 2015 දේශපාලනයේ මතුවෙච්ච එක මම වෛද්‍යවරයෙක් විදිහට දුෂ්කර පළාතක ඉඳන් කලාවව විජිතපුර ගමක ඉඳන් ආපු මිනිසෙක් විදිහට අපි හෙදුනේ සිංහල අයගේ පරිසරයේ. අපේ තාත්තගේ සීයා විජිතපුර රජමහා විහාරේ ඒ පොඩි හාමුදුරුවන්ලාට පාලි භාෂාව උගන්වපු මිනිසෙක්. ඒ ගෞරවය අදටත් රජමහා විහාරේ අපිට තියෙනවා. එහෙම පරිසරයක හෙදිච්ච අපිට කවදාකවත් ජාතිවාදයක් කියන එකක් තිබ්බේ නැහැ. හැබැයි මං වගේම ඕගොල්ලෝ සියලු දෙනාම කැමති ඉදිරියට යන රට ඉතාම සුන්දරත්ව රටක් වෙලා අපේ ළමයින්ට ජීවත් වෙන්න පුළුවන් රටක් වෙන්න ඕන කියලා මම ගොඩාක් කනගාටු වෙනවා. මම කුරුණෑගල ඉඳන් දැනට නුවර ජීවත් වෙන්නේ. මගේ හිතට දෙනිච්ච දෙයක් තමයි අපේ ළමයි තරුණයෝ මේ දවස්වල පෝලිං ගහගෙන හෙට උදේට පාස්පෝර්ට් ගන්න ඕන අය රෑ 10 ඉඳන් පෝලිං වල ඉඳලා රෑට ගැහණු ළමයි නිදාගන්නේ තමන්ගේ පස්සපෙත්තට හේතු කරගෙන මේ සිමෙන්ති ගල් උඩ නිදාගන්නවා. එතන කණ්ඩත් නැහැ බොණ්ඩත් නැහැ. අන්තිමට තමන්ගේ විසිකිලිය අවශ්‍යතාවයටත් යන්න තැනක් නැතුව අපේ තරුණ පරම්පරාව පරාවපත් වෙලා තියෙන එක දකිද්දී ඉතාම කනගාටුයි. ඇත්තටම කියනවා නම් මේ රට දාලා යනවා නම් රට කරපු අපරාධයට මුලින්ම යන්න ඕනේ කියලා හිතන මිනිසෙක් නම් මං වෙන්න ඕනේ. නමුත් මං එහෙම කවදාවත් හිතන්නේ නැහැ. මොකද හිතන්න හේතුව වෙන්නේ මේ වගේ ජන කොට්ටාසියක්. මට දෙවියන් වහන්සේ පණිවිඩයක් කියනවා. මම එහෙම සෙනසුරාදාම මගේ බිරිඳට මාව හම්බෙන්න ශානිසයලා විනාඩි 20ක් දීලා තිබුණා. ඒ මොහොතේදී මං කනගාටු වෙනවා. මං ජීවත් වුණේ නැත්තම් මම ඒ දවස් ටික ගත කරේ ඔගොල්ලෝ සියලු දෙනාම දන්නවා මා කඳුර මදුෂ්‍යෙක්ක. එකට නිදාගත්තේ. එකට කෑ බිව්වේ. මම උගෙන් දැක්ක මනුෂ්‍යකම මම දකින්නේ පාර්ලිමේන්තු වෙන්න සුදු ඇඳගෙන ඉන්න මිනිස්සුන්ගෙන් දකින්නේ නැහැ කියලා මම හිතනවා. එහෙම අවස්ථාවකදී මම කලකිරිලා මානසික පීඩනයකට පත් වෙද්දී දෙවියන් වහන්සේ මට පණිවිඩයක් එවනවා. කෑම පාර්සලයක් උතල දෙනවා. පොලිසිය නිලධාරින් කන කෑම පාර්සලයක්. ඒ කෑම පාර්සලයේ මට පණිවිඩයක් එවලා තියෙනවා ප්‍රොෆෙසර් හේමන්ත සේනානායක ආටිකල් එකක් ලියලා තියෙනවා සම්පූර්ණ පත්‍රයෙම. ඒ දෙවියන් වහන්සේ මට ඒ කෑම පාර්සලය එවලා තිබුණා. කෑම පාර්සල එරලා බලනකොට මගේ කතාව තියෙනවා. ඒ වෙලාවේදී මට පත්‍රයක් කියවන්න නැහැ. රේඩියෝ එක අහන්න නැහැ. ෆෝන්ස් නැහැ. පිටත් එක්ක කතා කරන්න නැහැ. කිසිම දෙයක් නැතුව තියෙද්දී ඒ ශක්තිය ධෛර්යය මට හම්බුණා. මේ වගේ ජන කොට්ටාසයක් ඉන්න රටක් මේක. මේ වගේ හොඳට හිතන්න පුළුවන් මිනිස්සු ඉන්න රටක් මේක. මේ මම බේල් කන්ඩිෂන් එකෙන් පස්සේ ආවන් පස්සේ ගොඩක් සිදුවීම් තියෙනවා. මේ වගේ සුන්දර මිනිස්සු ඉන්න රටක් මේක. මගෙන් සමස්ත මිනිස් සමස්ත සිංහල අය වෙනුවෙන් මගෙන් සමාව ඉල්ලපු කීප දෙනෙක් ඉන්නවා. දවසක් ඔහොම එක්කෙනෙක් මට හම්බුණා. මම කෙටියෙන්ම කතා කරන්නම් පුළුවන් තරම් මට ඉමෝෂන් වෙනවා. මම ගොඩක් කතා කරන්න ගියොත් එහෙම ප්‍රොෆෙසර් සර්ජරි හෙඩ් ඔෆ් ද ඩිපාර්ට්මන්ට් කලඹ මෙඩිකල් ෆැකල්ටි මාව හම්බෙලා එයා පටන් ගත්ත කතාව ශාෆි සමස්ත සිංහල ජාතිය වෙනුවෙන් ආගේ සමාව ඉල්ලනවා කියලා. මං කිව්වා එහෙම කියන්න එපා සර්. සමස්ත සිංහල ජාතිය කියන එක නෙමෙයි මෙතන කරේ යෝක. සිංහල ජාතිය අපිට අදටත් මට මතකයි ශානිසව දන්නවා ඇති මාත් එක්ක වැඩ කරපු නිලධාරිනී
සීඅඩිකට ගෙන්න ගත්ත වෙලා මාව දැකලා මට දන ගහලා වැඳලා තියෙනවා. අපි එහෙමයි ජීවත් වෙන්නේ. අදටත් ඒ හයිය මං ඉපදුනේ වෛද්‍යවරයෙක් විදිහට කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කරේ ඒ ස්ථානයේ මම වෛද්‍යවරයෙක් විදිහට බිහි වුණේ ඒ ස්ථානයේ. එහෙනම් මං හිතන්නේ මං කුරුණෑගල ශික්ෂණ රෝහලේ ඇවිල්ලා මගේ මහා ගෙදර කියලා. අපේ පවුලක වුණත් අපි අතර පොඩි පොඩි ගැටලු ඇති වෙන්න පුළුවන්. අපි සහෝදරයන් වුණාට ඒ ගැටලු මත අපි ගෙදරින් ඉවත් වෙලා යන එක නෙමෙයි ඔකට විසඳුම. එහෙනම් අපි මේ ප්‍රශ්න උඩ දැන් මේ මෙතුමාලා කතා කරපු දේවල් වල සමරයක් විදිහට මම දකින්නේ අපි සියලු දෙනාම එකතු වෙන්න ඕනේ. එකතු වෙලා මේ රටේ ඉන්න ඊළඟ පරම්පරාවට අපි කියලා දෙන්න ඕනේ. මොනවත් වුණත් මේ රට නෙමෙයි මේ ලෝකේ විනාශ වෙනකම්ම හොඳ පැත්තකට ජීවත් වෙන්න හිතන හොඳ දේවල් කරන හොඳ දේවල් වලින් සද්ද කරන යුද්ධ කරන පිරිසක් ඉන්නවම තමයි ඕන මූර්තියක. ඒ වගේම නරක දේවල් වලට යොමු වෙන තමන්ගේ වාසිය වෙනුවෙන් ඕන දෙයක් කරන්න පුළුවන්. අවංකවම කිව්වොත් පාදනීය කියන චරිතය අපේ GMO එකේ ප්‍රෙසිඩන්ට් වෙලා ඉන්නවා. නමුත් එයාත් මේකේදී නිහඬව හිටියා. මෙතුමාලා කිව්වා වගේ වාසනාවකට හෝ අවාසනාවකට එයාගේ දෙවෙනි බරුවත් බිහි කරලා දුන්නේ මේ වෛද්‍ය ශාපය. මම ඒක කියන්න කැමැතියි. ඒ වුණත් ඒ තුමාගාව වෛද්‍ය වෘත්තිය සාමාන්‍ය ජනතාව හිතන් ඉන්නේ දෙවිවරුන්ට සමාන කරන වෘත්තියක් විදිහට. නමුත් ඒ වෘත්තියම පාවිච්චි කරලා යක්කුන්ට බාර දුන්න අපේ අය අවාසනාවකට. මම හිතන්නේ ඒ වගේ પરම්පරාවක් අපිට එපා. මේ බෑඩ් මෙමරිස් අපිට එපා. අපි හොඳ මෙමරිස් හදමු. අපි දැන් අපේ සමාජය නැත්තම් අපි ආදරය කරන මේ ලංකාව ස්පිරිචුවලි මම දන්නේ ඒක සිංහල වචනේ මොකද්ද කියලා ස්පිරිචුවලි ඩෙවලොප් වෙච්ච රටක් හදන්න අපි ඔක්කොම එකතු වුමු. ඔයාගේ අනාගත ළමයෙක් චන්න ජයසුමන වෙන්න කැමතිද? ප්‍රොෆෙසර් හේමන්ත සේනායක වෙන්න කැමතිද? ඔයාලගේ ඊළඟ પરම්පරාව හදන ළමයින් ටික ශානි අබේසේකර විදිහට වෙන්න කැමතිද? නැත්නම් වෙන අය වගේ වෙන්න කැමතිද? සිවුර නෙමෙයි, තොප්පි නෙමෙයි, ආගම ඕනම ආගම කවරයකට ආවා වුණත් අපි මනුෂ්‍යත්වයේ නැතුව මගේ දැක්ම නම් මනුෂ්‍යත්වයක් නැති ආගමක් අපිට එපා. මිනිසියෙකුට ගරු කරන්න බැරි ආගමක් අපිට එපා. යම්කිසි ආගමක කියනවා නම් අනුත් ආගමක මනුෂ්‍යත්වයේ නැති කරන්න විනාශ කරන්න කියලා කියනවා නම් ඒ ආගම පිළිබඳින්න ඕනේ අපි. කවුරුත් පිළිබඳින්න ඕනේ. ඒ හින්දා මම කතා කරන දේවල් ඉමෝෂනල් දේවල් අපි ඔක්කොම එකතු වෙමු. අපි ඔක්කොම එකතු වෙලා අපිට ඊළඟ රටක් හදමු. ඊළඟ ජෙනරේෂන් එකට අපි රටක් හදලා දෙමු. හොඳට ජීවත් වෙන්න පුළුවන්. එකට කාලා බීලා ඉන්න පුළුවන්. අපි මං කෑවේ මමයි මදූෂු එකපත් පාර්සලයක් දිගරලා කෑවා. අපි දෙන්න එකට කෑවා. ඒ වගේම යුනිවර්සිටි එකේ ඔහම හිටියා. මට දැන් මේගොල්ලන් ජාතියන් අතර වෙනසක් කියලා පෙන්නලා දුන්නේ මම ෆස්ට් ආටිකල් එක දෙන්නේ ඉලෙක්ෂන් එකට එවිලා දෙන්නේ වෛද්‍යවරයෙක් විදියට මම සේවය කරන කාලය තුල මම කවදාවත් මුස්ලිම් වෛද්‍යවරයෙක් නියෝජනය කරන්න වෙයි සේවය කරලා නැහැ. මොකද මං ගාව පොලිමක් හැදිලා තියෙන සිංහල ජනතාව මුළු ස්ටාෆ් එකම මෙතුමා කිව්වා වගේ අපි අතර තිබුණේ අර ට්‍රස්ට් එක සිංහල වෛද්‍යවරු කීප දෙනෙක් හිටියත් ලොකු කමට කියනව නෙමෙයි. මම ගිහිල්ලා ක්ලිනික් එක වාඩි වුණාම මුළු ස්ටාෆ් එකම අඩුම වශයෙන් 15ක්වත් මම බලලා තමයි නෝමල් ලෙඩු බෙලුවේ. ඇයි එහෙම බෙලුවේ? මට තිබුණ ට්‍රස්ට් එක. මං කවදාවත් ඒ ට්‍රස්ට් එක ඩැමේජ් කරලා නැහැ. ඒ ආත්ම විශ්වාසය උඩ තමයි ආපහු මං කුරුණෑගල ශික්ෂණ රෝහලට යන්න ඕනේ කියලා මට හිතුනේ. මං දන්නවා කවදා හරි මෙතුමාලා කියපු කතාවල් වල ඕනම දේවල් වලට එහා ගිහිලා යථාර්ථය නැත්නම් ඇත්ත කවදා හරි ට්‍රුත් විල් වින්. ඒක මට විශ්වාසයක් තිබුණා. ඒක මට ශානිස මට අන්තිම දවසේ එයාව එතනින් යද්දි මට කියලා දුන්නා. ડોક્ટર මේ කවදා හරි සමාජයට ගත කරලා කතා කරන්න වෙලාව කියන මේ අද්දකින් මං දාස් ගානක් මව්වරුන්ට සේවය කරලා තියෙනවා. එක මවකුට එක හානියක්වත් මං කරන්න හිතලත් නැහැ. අදටත් සිංහල මිනිස්සු, අදටත් කුරුණෑගල අවට ඉන්න මිනිස්සු, අදටත් ඇවිල්ලා මගෙන් ඩිලිවරිස් කරගෙන, අදටත් සමහර අය සීස කරන ගමන් මට කියනවා සර් අනේ මට සමාව වෙන්න සර්, සමාජය තුළ වෙච්ච හානිය හින්දා මං ඔයාට විරුද්ධව කම්ප්ලේන් කරා මට සමාව වෙන්න කියලා මගෙන් සීසෙක් කරගෙන යනවා. එහෙම ජනතාව කින රටක්? අපි ඔක්කොම එකතු වෙලා ඒ වගේ හදවත්වල තියෙන හොඳකම ඉදිරියට ගෙනියන්න පුළුවන් රටක් හදුවොත් එහෙම හියුමන් රෙස්පෙක්ට් ඕනම කෙනෙකුට දෙන්න පුළුවන් නම් අපිට උදාහරණයක් කියන්න UK ඕනේ නැහැ, ජපාන් ඕනේ නැහැ. අපි මේ බුද්ධ දර්ශනීය තියෙන හොඳ දේවල් ටික අරගෙන මේ අපි තමයි මෛත්‍රිය ගැන ගොඩක් කියන්නේ. අපි තමයි කරුණාව ගැන ගොඩක් කියන්නේ. අපි තමයි ආදරය ගැන ගොඩක් කියන්නේ.
අපි තමයි පිං දෙනවා කියලා ගොඩක් කියන්නේ. ඒ මනසත් එක්ක අපි හෙදුනොත් අපි වෘත්තිය තුළ තියෙන රාමුව තුළ කරන්න පුළුවන් හොඳ දේවල් මොකක්ද කියලා අපි අපිව ඇසස් කරගෙන අපිට බවුන්ඩරිස් හදාගෙන ලෝස් ඕනේ අපිට, නීතිය ඕනේ. නමුත් අපිට ඉදිරියට යන්න පුළුවන් යම් කිසි ඒ වගේ ක්වොලිටිස් ඩෙවලප් කරගත්ත පුරවැසියන් වුණත් මං හිතන්නේ අපේ රට කවදා හරි මේ බෞද්ධ රට නැත්තම් මේ බෞද්ධ දර්ශනය පිළිබඳින රට වෙන රටවල් වලට ආදර්ශයක් වෙන්න ඕනේ, වෙන රටවල් වලට මොඩල් රටක් වෙන්න ඕනේ. පුළුවන් කරන්න මේ පුංචි රටක් අපි ඔක්කොම එකතු වුණත් පුළුවන්. මං අපෞසරියක් මේ අවස්ථාව ලබා දීමගෙන විශේෂයෙන් සියලු දෙනා මං නම කිව්වේ නැහැ, නම කියන්න ගත්තොත් ගොඩාක් අයගේ නම මට මතකත් නැහැ. අනිත් එක තමයි මගේ හෙටිද මන් දන්නේ මට නපුරු කරපු අය මං හිත තියාගෙන ඉන්න හරි අකමැති. මොකද එතනින් මම වෛද්‍යවරයෙක් විදිහට ලෙඩ වෙනවා මම තමයි. කවුරු හරි මට පාපයක් කරලා ඒ මිනිස්සයා මොන හරි දෙයක් හම්බෙලා හරි හම්බෙලා නැතුව හරි දුක් විඳිනවා හරි දඬුවම් හම්බෙනවා හරි, හැබැයි ඒ මිනිස්සයා කරපු නරක දේවල් වලට මම භුක්ති විඳින්න ඕනේ නැහැ. ඒ මිනිස්සයාගේ නමයි ගමයි පත්තරයි ඒව ඔක්කොම මතක තියාගෙන මම ලෙඩ වෙන්න කැමති නැහැ. මම එකයි කියන්නේ තම තමන් කරපු දේවල් තම තමන්ව පස්සේ එනවාම තමයි. මම හොඳ කරපු හින්දා මට හයියක් තිබුණා. මං එදත් කිව්වා මගේ අත් දෙකට මාංචු දාලා ගෙනියද්දිම මම දන්නවා දහස් ගාණක් සිංහල මිනිස්සු වඳින චරිතයක් මම. මම දහස් ගාණක් සිංහල අදටත් එහෙමයි. එහෙම චරිතයක් මට වැරදින්න බෑ. මම වැරදි කරලා නැහැ. මට ආත්ම විශ්වාසයක් තියෙනවා. ඒ ආත්ම විශ්වාසය ජයගත්තා. මං ආපහු කුරුණෑගල හොස්පිටල් එකට ගියා. ආපහු ගිය ගමන්ම කැෂුවල්ටි ලිස්ට් එක සර් කිව්වා මාව පිළිගන්නවා කියලා. ශාපි වැඩේ පටන් ගන්න කිව්වා. අර කරපු වේගෙම කරපු විදිහටම හිතේ කිසිම දෙයක් නැතුව පිරිසුදු චරිතයක් විදිහට මම වැඩ කරා. එදාම පැකින් මං තුනක් සීස කරලා ඉවර වෙලා මං එළියට ආවා. මං ගියේ ආපහු මං රිසයින් වෙනවා කියලා. හැබැයි උපදෙස් දුන්න එපා. මාධ්‍යවේදීන්ගේ සමහරු අය ආපහු ලියන්න ගන්නවා. වාට අර කලින් කරපු දේවල් කරන්න බැරි හින්දා දැන් වා ඉවත් වෙනවා කියලා. එන මං ඒ සේවය කරනවා. ගොඩක් සතුටි, බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දීම ගැන. ආපහු අපි ඕගොල්ලොත් එක්ක ඕගොල්ලොන්ගෙම්ම පුරවැසියෙක් විදිහට වෛද්‍යවරයෙක්ට වඩා ලංකාවේ පුරවැසියෙක් විදිහට මේ ලංකාවට හොඳ අනාගතයක් වෙනුවෙන් කැපවීමට මං ඕගොල්ලොත් එක්ක එකක ඉන්නවා කියලා කියමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.